බොනොතරන් දපතේ ඔඕන්න අපි වෙනද වගේම ඔබ අපි එනකම් බලාගෙනන්න බවදන්න හිද. ඔන්න මතකතියගත්. ඔබ අපි එනකම් බලාගෙනන්න බවදන්න නිසා ඕන්න මයිර දපති අපි වෙනදගේ ම ගොල්ලගේෙ දට ඔබ අපි එන බව දන්න හිද. ඇති අරන් ද පපතේ මකතකේ අපි දසක. ? ැ ඒ දවස අපි කතාරා බොෝදේවල් විශම සිංහල පාටමතක් නැතන් සිංහල විශයත්තක් ොහෝදේවල් කතාරාති ඉදිරි දවස් එකේද අපිීමමට විශ නිර්දශයටික එක්මටිවරගම විශෂම තුනා හතර පහකින්න සියල්ලමන අපි කතා කරන්න නේද එේ දවර අපි ඒ සියල්ලත් එක්ක මර අතරන් දපත අප ඉක්මට කතා කල ඉක්මන් කරලා අවසන් කරගම ඇයි කියලදන්නදවන් ඒම කියන් අන දැන් අපි ඔබ වෙනුවෙන් දිිත් කල්ලා තියෙනවා ෑම සනුසර ස හිද දසක ොඩ ප්‍රශපතයයක් පිළිතුරීමේ අවස්ථාව පිළබා දිර තියෙනවා. ඒ වගේමි සන්ද හවස තුනේ ඉදල හව පහදක්වා. හසතුේදල හවස පහදක්වා කාලය ඒ ප්‍රශපත්තරේ සසාගචර ද ර දුර තල සිරද නම ද හරියාසාාවෙන් ඉන්නවා කහොද මේ ප්‍රශපත්තර එක් පිතුර ලියන්න නද දැන් එ දා ගම ගියගම ලකුණ අඩුට්ියට දැන්හිතෙ නොන මදැන් හම බෑ . බද ලොුලුකටම ල න කියල ෙමහිත දැන් වැඩිලුුණක් කරගත් කටියය දැන්දන්නවා තමගේ ටම කොමද කිය අඩු ලකුණක්ගත කටේ දන්න මටකොන් වැරදන කියේ රදිච් තැන් වැදිි කර ඉදිරිට යනෙ තමයි රත්ර දපතේ ි ඩුේන් පි ලාපරොත්තුවන්න ඔබගේ හි මයිර අත්තරන්දපතේ ඔබට පුලුවන් ඒ ගමන ඉදිරියට යන්. ඔබට හැකි අවී නොද නැද ටේ හැකේ අවතින අඒ ඒ ඒ ගමන් මාර්ගේ යමු? ඔබට පුළුවන් ජෑග්‍රහයකින් ම් ජත් ග්‍රහයකින් ජය ග්‍රහයකෙක් වී මේ සටන අවසන් කරන්න මොකද කියන් මොකද කියන්නේ හාද හා දැන් අපිට තියනෙමකක්ද වැඩිම ලකුණක් කරගන්න මහන්සි ව එක කොහො ද ප මහන්සි වෙන්නේ දැනු අප පි පරදවසිකට කරක් කොහමද පි මහසිවෙන්නේ එක කොහමදත්තම පි මහන්සි වේ ඒ හරි වැදගදය. අපි මහන්සි වෙන්න නම් කොහොමද අපි මහන්සි වෙන්න ඕනනි කියන එක. මෑ රත්තරන්දුවිපතේ අපි මහන්සේවායි කියලා කියන්නේ. හැම වෙලාම නිරන්තරයේම පොත්පත් කියව කිය කියක ඉන්න එක විතරම් නෙමයි ප්‍රෝගිකව අපි ජීවිතය වැඩකරන එක. ප්‍රායෝගිකව අපි ජීවිතය වැඩ කරනකට අපිට බොහෝදේවල් අපේ කුසලතාවයන් රාශ්ක් ගොඩනැගෙනව දැන්. ට ඒේනුවෙන් සවිශේ නිර්දේයේ බට අවශන ැන් ඉගනග සහම රතර ප ද පෙඩිුේෂන් පිල් න් ලොක ො ල පාසල. බවෙනුවෙන් ෂය නිර්දේශයේ මේනකොට සීට සයක්ක් පාඩක් තියනවා ගනිත විශෂයේ. ඒවගේ තමයි ඉංගිසි විෂය සම්පූරම ස සියයක් පාඩම් සියල්ල කළ අවසන් මේනකොට සිංහ විෂේත් පාඩම් සීයට. පනාාකවිතරගේ ප්‍රමාණයක් අවසන් කරන්න තිබෙන ඔට අන්ත්‍රජලය හරා බැලීම හැකියාව තිබෙන මෙදවස ස්කලයන බහොම දවල් පට බලාගනීම හැකියාව තිබෙන විශේ දශයක්ත් එ එක සාමාන ශි්ත්ව භහගේ ලියන් අවශ්‍ය වන කෙනෙට අවශ වන දේල් සල් මටි තිය. ද ස් හත රතරන්ද තු ඒක සම්පූර්ණ වි එන්න බලන්න ඒගේ ම දේශ තු ති නදේ කරුණු සියල්ලෝ බේජීවිතෙට බේකතු කරගන්න ඔබට පුළුවන් ජෑග ්‍රහි පුද්ලක්ේද ජීවිත අවසන් කරන්න. ලංකාව ජෑග්‍රහණය කරපු බොහෝ දෙනා ලෝකේ ජෑග්‍රහණය කරපු. බොහෝ දෙනා අන්නහෙම අය. හැම මොහෝදකි දීම හිත හිතා විතරක් හිටියනෑ වැඩ කරල වැඩේ අවසන් කරා. රතරන්දුවපුතයේ උබට තමයියේ හැකියාවතියෙන්නේ හැකියාව සහ ඒ දේ කරන්න පුළුවන් එත් ඔබට ඉදිරිදවස්සල්දි අභියෝග පුතේ එන්න එන්න වැඩියේවි අප ජීවිතවලට හැබ අභියෝගවලට නිර්බීතව පාරහොයාගන්න උනම්මයි රත්තරන් දුවපුුතේ අපිට ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන්. ති උමන් හිතන ඔබට ඒ ශක්තිය උබට ඒ දහිර්ය උබට හයිිය ඔබට පන්නරය අපි ඔබත් එක්ක එකතු ඉන්න එකතුලයි හිද එකල් ලොකු හයියක්ක් වෙන මං රහැවලමකින් ඕනේ පෑ හතලිස් පහක් සෙල්ලමක් නෙමේ මේ කාලේ පෑහතලිස් පහක් අපි ඔබත් එක්ක ඉන්න මාස මාසකට සාමාන්‍යෙන් දින තියක මාසක දැන් ඊට ඩා පොඩ්ඩා වෙනස් සුනා නේද. ඒ ඊට අමතර ඔවු දැන් හතලිස් පහට අමතරෝ තව පෑය අටකුත් ඔබට එකතු වනා ඒ ඇයි ප්‍රශ්්‍රපතර දැන් ඔබ ලියන ප්‍රශපත්තරසාගච්ා කරනවත් ඔබ හිතන්න ලොකු කාල පරසරයක්. රෝට පෑ හතල පනස් තුනක විතරගේ කාලයක් අපි ඔබත් එකින්ව හරිට මරගත්තු සම්පූර්ණ දවස් දෙදේක ප්‍රමාණයක්. අපි ඔබත් එක් සම්බදධවෙලා න්න ති හින්දම රත්තරන්දූපති ඔබේ කාල වෙනස් කරගන්න හරියට එක තපපරයක්ක අපතය වන්නපා නිවරදිව කාලය කළමනා කරණය කරගන්න අන්න කළමනා කරනයරගන්න අපි ඔබත් එක කතා කර කොතන් දි කතා කරේ යහ පැවැත්ම පාඩමේදී අපි කතා කර. මතක ඇති. යහ පැවැත්මදි අපි කතා කර අපි කොහොම අපේ අපේ කාලය කළමනා කරණය කරගන්නෙක් සහ පාසලක් කොහොමද තමුන්ගේ කාලය කළමනා කරණය කරගන්න හැද. එතකට ඒ කළමනා කරණය නැත්තම්. අපි කිසිමද ජයග්‍රණය කිරීම හැකයවක් අපිට ලැබෙන නෑ හිඳම රත්තරන්දුලපුතාලට පුුවන් හැම හොතකදදිම තමුන්ගේ ජීවිතය කළමනා කරණය කරගන්න බසේෂයෙන්ම ඔබ දැ මේ කාලේදී දවස්මේ සාමාන්‍ය පළ විභාගේ අවසන්න්න තෙක් ඔබ නිවසේන්නේ එන හයවෙන් තමයි නත පසල්ල යන්න තියෙන් අන්න ඒ කාල පරතරේදිීමමය රතරන් දුපුතේ ඔබට පුළුවන්. අමතර ඉගෙනුම් සඳහා DP ඩකේශන් අප වෙබ්සයි්කට නැතන් ව. education. ටල්කේ කියන වෙබසයිට් එක යන්න ලුවන් ඊට අමතර මොබයිල් ලැප්ෙක් ඔබ ඩව් ෝඩ්රගෙන තිබෙනවා නම්න්නේ ඇ එක හරහා ඔබට පුළුවන් ඔබට අවර්ශන සියලු පාඩම් ටික බලන් ඉති ඒ යම් පාඩමම් මගහැරල තියෙනවා නම් ඒ සිරුදනට පුළුවන් පාඩම නැවත්ත බලලා ඔබේ ජීවිත ඔබට එකතු කරගන්න දැන් ඔන්න. දැන් අපි මේ ගවන් මාර්ගය යන්නේ තුනේ ඉඳලා තුන සේණය පහතර සේණය පහසේණය කියන මෙන්න මේ පාඩම් මේ කියන සේනි සියල්ල මාපිකතු කරෙන තමයි රතරද විපති අපි උබත්තකයන් අනේ ගන් මාර්ගයනකොටම ඔබට කි්වන වෙන්න්නදට අපි පෑ හතලිස් පහහි මිතන්ටිනකොට අපි අවසන් කරන මේ රත්තර දුද ුතේ පේ හලස් පහයි. ඒ පෑ හතලිස් පහට අමතරව තව පෑය දෙකක් අපිිය උබ වෙනුවින් එක සතියකට වෙන් කරනවා. ඒ පැය දෙක තමයි සඳුදහවස තුනේ ඉදලා හවස පහදක්වා කාලේ හව සඳදහවස තුනී ඉදලා පහදක්වා කාලයවෙන් කරන සම්පූර්ණයම ප්‍රශපත්‍රරයක් සාගච්ඡා කර. ැන් ගිය සති අපි පළුවතාවට ලිුව ළමයි තුන්දා හත්සය ගානන් ලියදන හැබැබති දැ මේ වෙනකොට ඒ ප්‍රශපත්‍රයට පිිතුරුල් ලීර තියෙනවා සාමන්‍යෙන් විසිෙක් දාහක් වගේ ප්‍රමාණයක් මේ වෙනකොට ප්‍රශපතලේදන මේ පහගී දවශටිත් එක් මේ ලකු කාලයක් කනෙ සහරකට්ටි ැනුවත්ේද නෑ සහරක්කටිය දැනගෙන නැහැ සමරක්කට්ටේ දැනගත්තරස්ේ ගිල්ල ලීල හැයි අපිදකපුු එකම කාරණාවත්තමයි අන්තර්ජාලයේ භාවිතාකරම සමරක් කලාවට ඔබට තියෙන. හැකියාව සහ පහසුවෙන් අන්තරජාලය සුරුවීම කියන කාරණාව මතද සමහරත්දරුවන්ට මේක තේරෙන් නෑන අලුත්ම වැඩක් නෙවෙන්නේ. අන්න ඒ අලුත්ම වැඩක් නිසා සමරක්ට්‍යයති මුොහුගක් වැරදි වෙලා ත මයි රත්තරදුවපුතේ ඒ යිතින් හෙමයි. කතාක්ෂනැත්ත එක් වැඩ යන වැඩන්න නේද ඒටික හැබැයි ඔබට ඊළග සතිවනක ඔයි පසේ විිඳ රැයි. ඊලග සතති අපිවෙනි පශ්පතය තයි ඔබ නුව ොමුම්රන්නේ ැන සඳුද සිකරාධාරාත්‍රී දොලහට ට පුලුවන් ඒඇ කහරාගින් ඩවලෝඩ කරගන්න පුළුවන් එහමනැත ww.dDP education.telල්ක කියන වෙබ්සයිට් එකට ගේල්ලා එතනම් යාට භාගත කිරීම කරන්න පුළුවන්න්න තන් ඩන්loadෝඩ කරගනීම හැකියාව ඔබට එත නිම තිය ති ඔොඔන්න ඔන්නොඔය අවසාාවන් දෙකමයිරතරන් දපති භාවිතා කරන මේදකින් එක අවසාවා භාවිතා කරන නට අමතර. හැමෝ අපෙන් අහන කාරර්ණාවත් තියෙනවා විශේෂම කොහොමද මේ අප ඉදිරිපච කරන pdf ඩවලෝඩ කරගන්න කියලා රතන්ද විපත ොරන ලයිු චට් කියලා අන්න එතර තියෙනවා කොහොමද මේ හැම එකක්ම ඩව්ෝඩ කරගන්න කියන කාරණාව වෙතන කියලා තියෙනවා මර අතරඳ ලොපුතාට පුලුවන් ඒහරහා ගිහිල්ල ඒ හරහා ගිහිල්ලා ඔබට හැකියාව තිබෙනවා ඩව්ලෝඩ් කරගැනීම හැකයා හැම PDF එකක්ම ඉති ඒට වැඩ ඩෞව්ෝඩ් කරගන්නවා එහෙමයි එම පහසුටේ එන්නවාන ඒම රත්තර දල පුතාල්ට අපි කියලා තියෙනව පොත්තරගෙන ලැස් ව කියලන ස්කෝලි ලියනවාගේ නෙමේ යන්නේ ලියාගන්න කලාකි ඔබට අපශ් කරුණු එකින් එකින්ක ඔබ ලියාගන්න අපි මහ වේගයෙන් යන්නන්නේ නෑනේ මෙ දවසර මහා වේග යන්න අපිටයම් කාල පරතර ඇති හිද අපේ කාලය සම්පූර්යම කළමනා කරණය කරලා තියෙන හින්ද බෙදලා තියෙන හිද එහින්ද ඔක්තොම්බර් මාසි දාසවෙෙන්ද වෙනකොට අපි මේ ගමන සම්පූර්යම අවසංකරවා න්න ඒ දවසත වීමට පෙර අපි ඔබත් එකම විශාල ගමනක් කියයන්න බලාපොරත්තුයෙන් තමයි ඉන්නම අරත්තරන්ද ති ඔබත් ඒ මග අපිත්ත එක්ක කියන්න ඔබ දන්න අදුරණ යාලුවන්ට කියන්න එන්න කියලා ඔවුන්ට කියන්න මේ විභාග ල නකොට පෙරහුරු විභාග ලීමේ අවස්සාාව ඔවන්ට ලබල දෙන්න ඔවුන්ටත් පණවිඩේ කියන්න ඒවගේ අපි දන්න දැන් සජීීව අපිත් එක් සම්බන්ධ වෙලා ඉන්න ප්‍රමාණයට වඩා මේ වැඩ සටහන අවසන් වූවාට පස්සේ ම විශාල ප්‍රමාණය සම්බන්ධල නැවත බලනවා මේ පාඩම YouTube එක හරහා ඉතින් මර අතරන්තුුවපති ඒ ඒ සියලු දෙනටත් අප ආරාධනා කරන්නේ නිරන්තරේම හැම මහතකම සම්බන්ධයෙන් සහකරන්න සජීවී එහෙම නොහැකි නම් නැවත අරගෙන බලන්න ඔ එහම බලහරි කමන්න ඔබ මේ සියලු දේ අප තයවාගන්න හේතුව ඔබ වෙනුවෙන්පඩකේශන් මහා විශාල වැයක් පිරිවයක් කල තමයි ම රත්තරන්දු පතේ මේ වැඩ සටහන් ඔබ වෙත රැගෙන. ඉතින් ඒහින්දා මේවා ඔබටන් ඩපි ඩුකේශනා ඇතන කිසිම ිලක් ලබාගන්න නෑ ඒකෙන් ලාභයක් ඇත්තෙන පැහැදිලියුවම මේ රටේ ඉගෙනගන්න දවාදරුව වෙනුවෙන් සමානව නිදහස් සධ්‍යාපනය වෙනුවෙන් දිය යුතු කාරණාවන් නිසාවෙන්ම විශේෂම මේ නිර්මාන්තු නි සංකල්පදහරිය ෙර මහතා සහ එවගේ සියලු වැඩ සටහ නිර්මාණය කරන දේෂත මහබදුගේෙන් අපේ ප්‍රවීණ ගුරුවරය මේ දෙදනත්ක් තමයි මේ සංකල්නය මේ ක කියෙන්නේ තිහෙෙන මාරතරම් ුදුුවපුතේ අප දෙධාර එක තප්පරයක්ත් ඔබට අතිශය වැදගත ඒවනක් අපි අපක තපපර එක තපතය නොද අදයන් අපි අපේ පාඩුවනම කද අපේ පාඩම දෙවෙනි පාඩම ලක්වසිෝ දැන් ඔන්න යිතියේ අපි ඉන්න අවසාටම ගිටුුවෙන්න්න නේද. අපි තුනේ පන්තිය කතාකර හතරපන්තිය කතා කර පහේපන්තියතමයි මේ කතා කරරයි යන්නේ. අපිට තියෙනවා ඔබට මතකට දන්නේ ලංකාවේ සුවිශේෂී සිද්ධස්ථානයක් පිළිබඳව අපි කතා කරනවා. අපි ගේ තියෙනට බොෝ දෙවල් කතා කර එකෙක්ක් එක් ජනවර්ගවල මේ ලංකාවේ තියන සුවිශේෂීතත්වයන් අප අත විද්‍යවල්දත්පුතේ බොහෝ දෙවල් කතා කරනෙ ඇත් හැබැයි සවිශේෂීව. මේ සංස්කෘතික ලක්‍ෂණ ඇතුළු මේ සියලු දේවල් එකතුරෙන තමයි අප ොහ වෙලාවලට අප යෑම මේ අස්සාාව තිබ ඉති එහහි ම රතරන් දුලු ට පහ පන්තියේදී ඔබට අත්‍යවශ්‍ය වෙන විශෂම සිද්ධ ස්ථානයක් අපි අරගත්තොත්ේ හෙම අප ලංකාවේ මුදුම්මල්කඩ බඳු වෙලා තිබ ප්‍රධානම ස්ථානය සහ ලෝක උරුමයක් වෙලා තිබ අදල්ල දාමාලිග අවතම රත්තර දුුවපුත මං ඒෙනුවෙන් ඔබට යොදාග මේ අරගත්තේ. විශේෂම මේක පුතේ ඔබ ඉන්න ප්‍රදේශයන් අනුව ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ තිබෙන සුවිශේෂී එවැනි ස්ථාන තෝර්ල බල දැ කොළඹ ඉන්න පුතෙට්ට කියන්න පුළුවන් දුෙක්ට කියන්න පුුවන් කොහ දහෙම තැන්තියෙනෙරව ඔබහි තන්නෑ අන එක තම තින ප්‍රශශ කොළඹ ඉන්න කටම් පැහැදිලියම තියෙනවා අලකේශර සොහොන ඇතුල් කෝට්ට කියන ප්‍රදේශයේ එමනැත්තං කොළඹ කොටුව මේ සුවිශේෂී ස්ථාන ඊට පස්සේ අපි අරගනගත් තොත්තම ප්‍රධාන සිද්ධ ප්‍රධාන ස්ථානයන් තිව පැපිලියාන සුනේත්්‍රදේ පිරිවෙන මේමගේ පුති මේ ආශිතව බොහෝ දේවල් තින අපි අරගත්තොත්තේම රැයිගම් කෝල්ලෙ ෙනට බන්ඩාරගම එක ප්‍රදේශනල ඉ රත්ර ුල හතාලා ඉන්නවන එකගලට බලන්න පුළුවන් කොච්චරදේල් තිනවා සමුන්ගේ ගම් ප්‍රදේශ යිතිහාසික වවිදගම පෙර ැ පන්සල තියෙනවා ඒළඟට පතහක් තියෙනවාඇල් ලස්සන කතන්දර තියෙනවා එක දැනක කියන ගලේ පන්සල කියල පන්සලක් තියෙනවා. මේ වගේ එකක් එකක් ප්‍රදිශන අපි අන්රාදු ප්‍රපොල නරු ඉන්න එකට යන යිතාරන්න දෙයක් ඇත්තෙමන ඇයි ඔවුන්ට තරන් ඓතිහාසික ස්ථාන සහ ඒ නටුම් නටබූන් මේ වගේ දේවල් ඔවුන්ගාව තිබෙන තරම් වෙන වෙන දේවල් ව ලංකාව තැන්ගොල දැකීම හැකියාවනෑ අනික් කාරණාව ඔබ බෞද්ධ වනත් හින්දු වනත් කතෝලික වඋනත් යි රත්තරන් දුවපුතේ ස්ලාම් වනත් සාමාන්‍යයෙන් ගමක රජමහා විහාරයක් තියෙනවා නම් ඔය වචනක කොඩ්ඩක් රරිට අරගෙන බලන්න. රජමහා විහාරයක් දැ රජමහා විහාරයක් කියන එක කියන්නේීම රතරන් දුවපපුතේ රජකාරය ඉඳලා පැවතෙන විහාරයක් එක යිතිහාසික සිද්ධස්ථානයක් වන්න පුළුවන් විසිද්ධස්ථානයක් වෙනවා රජමහා විහාරයක් කලකයෙන් කැන රජුරුවන්ගේ කාල ඉඳල පැවතිෙන විහාරයක්. එටදැ ඒකේ ඉදැන් ඔබේ ඉන්න ප්‍රේශයේ ඔබට හොයාගන්න පුළුවන් ඒවගේ තැන. රජමා විහාරයක් හොයගන්න එකන හරි සරල දෙයක්. රජමා විහාර අපේ ලංකාවේ හැමතනකම් වගේ විසිද්ල තීර. එත එතකොට පුළුවන්පුතේ ඒ ඒ ඒ ප්‍රදේශය ඉන්න කට්ටීර පුළුවන් අන්නේ රජමහා විහාරයක්ත් එක්ක ඒ බැදිිච්ච ඒ තොරතුරු පිළිබඳ හොයල බලනවන එ කෝමඳ සංරක්ෂණය වෙලා තියෙන කියල බලනවානම් බොහෝ දෙෙවල් ගෙන ගැීම හැකාව තිබ තිමාර අතරන්දුරපට මේක විශේ නිර්දේශයේදී ඔබ දීරතින බ ප්‍රදශ ඔබ කැමති ඓතිහාසික සිද්දස්සානයක් හොයල බලන එක එදැ ඔබ ඉන්න ප්‍රදේශයේ නම් මේ තියෙෙන හොයාගන්න තියෙන්නේ ඔබට එහෙම තැනක් සොයා ගැීමේ හැකියාව ඉතා පහසුවෙන්තිය නමයි රතරන් දුවපුතේ අප ලංකාව බිම කියන්නේ මහ පුදුම බිමක් මේ බිමේ යිතිහාසික නොවෙන කිසිම තැනක් නෑ හැම්මත් තැනක් කරගත්තත් කොත්තනා අරගත්තත් කොයි තැනක් කරගත්ත් එතන මොකක් හරි ඓතිහාසික සුවිශේෂී තත්ත්වයක්ත් තියනවා තියෙන අප ඒ ච්චර හයල බලන්න යන්න ඇති තර ප්‍රශදය රජමා හාරක්. අරගත්තොත් එහෙම රජම හරැක් පිියරගත් ම රත්වරන්දුවිපතේ ඒ විහාරය පිය අරගත්තොත් ඒ විහාරය බොහෝ දේවල් ප්‍රමාණයක් තිබෙනවා ඒක පීතිහාසය පිහන්නේ යන්න නෑව. ඒක තමයි තීර මෙතන තියෙන ප්‍රබල්ලම ප්‍රශ්නි. අන ඒන්ද තම ඇත්තන් දුලපුතාට ම කියන්නේ හැම වෙලාෑම උත්සාහ කරන්න ත්හ කරන්නමයි රත්ර දපතිේ එවැනි සිද්ධස්ථානයක් හොල බලන එට ඒවගේ තැනක් හොයාගන්න ව කියන එක හරි ප්‍රබලදය හරි වටිනාකම තමුන්ගේ ප්‍රදේශයේ පිට දැන්ගොල නෙමේ තමුන්ගේ ප්‍රදේශයේ තමුන්ට හොයාගන්න පුළුවන් තැනදැ ඒ එැන් අපි කරන්න නමකක්ද අන්නේ සිද්ධස්ථානයේ පිළිබඳව තොරතුු රැස් කරන එක දවක කරන්න පුල ලේසිමද ගමේ පන්සලනායක හාමුදුරුවන්ගේ හම්බුවල ඒ හාමුදුරොත් එක කතා කරලා හාමුදුරුවොත්ගේ මේ ටික අහනවාන්නම් මරත්තර දපුතේ හරි ලස්සන්ට උන්හසයට කියරදේව ඒක එකක් ද අපි අරගම කෝ වෙන ප්‍රදේශ මඩ කල පූත්‍රී ුනාමල වගේ ප්‍රදේශන්යෙන් අප රගත්තුත් ඒ ඒ ප්‍රදේශන් නොරත් ය යිතිහාසික සිද්දධ මේ සිද්ධින් රාශයක් තිෙන කද ඒ ඉන්න ජනවර්ගයන් නොලට පුළුවන් ඒ ප්‍රදේශය ඒ තියන සුවිශේෂී තැන් හොයාග අපිට අපි ච්රන සිංහල භාෂාව කියනක තමුන්ගේ ප්‍රධාන මවභාෂාවවිදිර ගැ ගන්න දවා දුව ැහැන හඟ කරට මඩකල් පූුවගේ ප්‍රදේශය ොල්ද ඔවන් එකන ගන්න දෙවල් භාෂාවත කරතට ඔවන්ට පුුවන් ඒ අනුව ඔවුන් දවල් බහෝදේවල් හො එකතු කරගන්න ති හෙම රත්තර ලො ල විශේෂයම තමුන්ගේ ප්‍රාදේශීව තිබෙන තැන් හොල බලන එක හරිදේන එවැඩ කරන්න පුළුවන් ආපපුලුව තො ඔබ මහ සා දනමක්ොයාගන්න විතරන්නෙ ම ශාල කුසලතාවයක් ඔබ ඔබ ජීවිතයයට කතු කරගන්න හේතු තමයි තොරතුරු කොහමද බොහයාගන්න ඒ කොහමද සටහන් කරගන්නන්නේ තොරතුර තාවකරට කොහමද පකාශ කරන්න මේවාගේ බොහෝදේවල් ලබට කිරීම හැකියාවත නමයි රතරන්දද උත්සාහර. තොරතුරුටිකාහගන්න අනිකෝ ඔබට එම තොරතුරු ඊළඟ පරම්පරාවට රැගෙනයම් පවා කරන්න පුළුවන්. අපිටත් තොරතුරු හයාගත්තේ ආන් එහෙම. ඒකාලය පිහිටුව වැජීතියන් ගෙන්ඟ හලා නේදේ. එහම තුමයි එකෙනගත අප අමතරත්ගෙන් හල අච්්‍යය මසයගෙන් හල එම තුරතුරතම අප එකතු කරගත්ත හරි මේ අපි යන්න දළදා මාලිකක් ඉති මම පොදුවේ ලංකාවෙන් සිල්ධනටමුවිශේෂ තැක් ගන්න ඕනේ සසාමරත්තරද පති මාරගත්තේ සිද්දස්ථානය තමයි දළදා මාලිකාව. දල්දා මාලිකාව ලෝක උරුමයන්ගෙන් එකක් දැන් කෙනෙට්ට කියන්න පුුවන් ලෝක උරුමයක් යන මොකද අන්න එකතුම වැදගත්මති. මේකේ අයිතිය උරුමය ශ්‍රීලාංකය බිමේ ඉන්න මිනිස්සුන්ට නැතම් බෞද්ධයින්ට එහෙම නැත්තං සිංහලයින්ට සිංහල බෞද්ධයින්ට ඒඉන්න කණ්ඩෑවට විතරක්ම නෙමෙයි අයි ොහොර මත තියකන්න ඒ ගොල්ලන්ට විතරක්ම නෙමෙයි අයිති. විශේෂයෙන්ම ලෝක උරුමයක් වුණ හාම ඔබට මීට පෙරත් කියලා තිෙන ලෝක උරුමයක් කියන්නේ මේරටේ ඉන්න අපිට පමණක් පමණක්ම අයිතිවා නෙමේ එකකට මේ මුළු ලෝකයන්න සිරධනටම අයිති සිද්ධස්ථානය නැත්තන් ස්ථානයක් බවට පත්තෙනම කදද මේ දළදාම අලිකාව. දළදා වහන්සේ තමයි වැඩ හිටින්නේ. එදා සිට මෙදා දක් අවිශේෂයෙන්ම ගම්පල යුගෙන් පස්ස මහනුවර යුගය කියලා අපි හඳුන්න්න අපේ රජානයේ බිහෙන් එහෙන රත්රඳදුපති මුලිමතිෙන්නේ උප ඕපතිසගාම අප නැතු. අන්රාධපුරිය ොොන්න දැස දම්ඹ දෙනේ යා පහග කුරුණෑගල කෝට්ටේ ඊට පස්සේ ගම්පොල ගම්පොලින් මහනුවර. දැ අපේ අවසාන ප්‍රධාන නගරය නැතන් රජ්ජුරුවෝ හිටපු තැන තමයි මහනුවර කිය කියන්නේ. කවු දවසන් රජ්ජුරු ීවි රසිහ රජුව කවුද ශ්‍රීවිකම රාජසිංග රජ්ර. එතකොට මේ ්‍රීවික්ක්‍රම රාජසිංහ රජුරුවෝ තමයි අවසාන රජ්ජුරු. එතකොට දැ අවසා රජරෝ ්‍රවිකම රාසිංහ රජුර උනහම එයාගෙන් එයාගේ යුග වෙනකොටත් දළදා වහන්සේ වැඩහිටිය මහනුවර මේ දළදා මාලිගල්. ඔබ දන්නවද අපේ රටේ රජ කෙනෙක්නකොට එකද අද දවසෙත්වයෙනවා ොඳට මතක තියාගන්න එක පළවෙනිදේ තමයි බෞද්ධාගමට ප්‍රමුඛතාවයක් තිය යුතුයි කියන එක. එක අපේ රටේ තියෙන ආනුකරමිවස්ථාව ඇතුළින් තියෙන දෙය. දෙවිනික තමා ඇ රත්තරන් දුවපුතේ අප ඉතිහාසේ අප අරගෙන බැලුවෝ දළදා වහන්සේ ලංකාවට වැඩම කරේ කවුද හෙම්මාල සහ තන්තකු මර හරි. ඒ වැඩමකිරීමත් එ දළදා වහන්සේගේ භාරකාරත්වය හිමිවෙන්නේ, මේ රටේ රජකරපු රජ්ජුරුවන්ට කවුරු හෝ රජ කෙන එක කොයි රුජු රජුරුතක රාව මේ ිතන වැදගත්ෙන්නේ දළදා වහන්සේ වඩම කිරීමත් එ එදාඉඳල මේ වෙනකම් දළද භාරකාරත්වය තියෙන්නේ මේ රට හටපු රජජුරුවන්ට ද අදම වෙනකොට ඉංග්‍රීසි යුගේ අවසන්ල අප නිදහස් ස හල සටන් පස්සි නිහසාරගත්තර පස්සේ අද වෙනොට මේකෙ භහරකාරත්තය තියෙන්නේ ද දියවඩ නිලමේ තුමාට ඉට අමතරව හැබැයි ඒ කියන්නේ ද වහන්සේගේ සියලු දේවල් කරන දියවඩ නිලමේඋනත් අවසානයත් වග කියන්න ඕනේ මේ රටේ ඉන්න ජනාධිපතිවරයාට ඒතමයි භාරකාරීත්‍ය තියබන ප්‍රධානව තැන. ට දාහරය මංන් කියලා කියන්න. ඇසල මහා පෙරහැර අවසන් වනාට පස මයිර අත්තර දුපුති දළදා වහන්සේගේ මහා පෙරහැර අවසන් කරබාව කියන්න දැන් අපගනවා ද ජධප මන්දිරඇත්තිනමහනුවර එතන්ට ජනාධිපතිවරයා යා යුතුමයි ඔ යා යුතුයි දියවඩ නිලමේ ඒ පෙරහැරත් එක සම්බන්ධ වෙච් නිලමලා සියලු දෙනත් එක්ක ඊට අමතරව වැදි හරපුරේ කෙනෙක් සම්බන්ධවෙන්න ඕනේ සරු දෙනාම ගිහිල්ල කියනවා දදා පෙරහැර අවසන් කියලා සන්නසක් බාර දෙනවා සනසක් යන්නේ ලිපියක් එක බාර දෙනවා කාර්ද බාර දෙන්න ඕනේ ජනාධිපතිවරයාට. ඊට පස්සේ ඒ පෙරහැරේ හොඳම ශිල්පයාට ශිල්පීන්ට සහ දළදාමාලිග මහ පෙරහැරත් එක්ක සම්බන්ධ විච්ච අනික් අයට සම්මාන. ප්‍රධානය කරන එක ජනාධිපතිවරයාගේ අතින්කන ඒම කැන මේ අද දවසිද වෙනකොට. ඕකම අතීතිේදිකරේ අතීතියේදිකරේ රජ්ජුරෝ දළදා වහන්සේ වැඩම කරාට පස්සේ දියවැඩ නිලමත් එක්ක ඒත් රජ්ජුරුවන්ට විදිර සන්නස ඉදිරිපත් කරනවා මේක අවසන් කරව යි දී වඩන නිලමික කියන්නේ ලංකා විහරි සුවිශයේෂීම චරිතයක් දළදා වහන්සේගේ සියලු භාරකත්ය භාරකාරත්වය අරගන්න ගිහි කෙනා ගිහි කෙනා දැන් ස්වාමින් වහන්සේලායින්වා මේ දළදා වහන්සේ ඇත්තන් දළදාමා ලිගාවේ භාරවෙන්නේ මල්ලතු අස්කිරි කියන පාර්ශවයන් දෙක ස්වාමින් වහන්සේලායින්නේ මල්ලතු පර් සහි පාර්ශවන්ද කොද ම අතර දුල පොට ම මේ ගොඩාරය දෙදවල් මේ කියයාගෙනය ඉක්මනි අල්ලගන්න හොද මේ ඔබේ ජීවිතට මෙ අත්්‍යවශ්‍ය වේවි. එතකොට දදා වහන්සේ වැඩසිටින තුන්ගනි මහල තිබෙනවා වෙනම එක තේවාවත් දිනපතා සිද්ධ වෙනවා. උදෑසන දවල් තේවාව. එතකොට ඒ වැදි බෙරයක් ගහන විදිහ තම්මැට්ටන් හොරනෑ සහ දවුල මූලිකෝම් භාවිතා කරලා ශබ්ද පූජාව පවත්තන විදිහ. ක රදදා වහන්සේ අපි අපි හැන හැම ොහෝතකකිීම දැකීම හැකියාවක් අපි කාටවක් අන්නෑනේ උන්වන්සේ වැඩ සිටින වෙන කුට වෙනම තියනවා. එතකොට සාමානයෙන් උදෑසන නමයට විතර වගේ හැමදාම අට හෝ නමේ මට හරිට වෙලාමතක නෑම රත්තරන්දපති උදෑ දළදාවන්සේ වැඩ සිටින කරඩුව ප්‍රදර්ශනය කරනවා ඈත ඉඳලා බලන්න ඒ ලාට පුළුවන් හැමෝටම ගේල්ල මලක් පූජ කරලා එන්න. ඩ දදා වහන්සගේ ආසන්නයට යන්. ො මහා තේවාවන් කරන මහා පිරිසක් ඉන්න. විශේෂයම ධානය සකසන කට්ටයෙන්න්න උඩුවියන් පාවිියන් දාලා ඒ විදිහයට සැකසිච්ච වෙනම පිරිසක් ඉන්නවා. දළදා වහන්සේ වෙනුවෙන් වෙනම තේවාවර් කරන්න. ඉට පස්සේ ඉති පෙහේ බෙර සහ ඒ දේවල් කරන වෙනම කණ්ඩෑම් ඉන්න අද දවසත් මේ දළදාාව වහන්සෙත් එක්. ඇතකොට දළදා මාලිකාවට නින්ද ගම්තියන නිද ගම් කියෙලා කැනම කතරත්තර දපත ඉසර රජවරුව ඒ ඒ ඒ ප්‍රදේශයරනවලදී ගම්මාන පිටිින් නැත්තං ප්‍රදේශ පිටිං එක එක කට්ටියට පවරනවා. එහම පැවරීමම් කෙනන වගේමුතුම දළදා වහන්සරත් කෙරපු පැවරුම් විදිහට අපි කනවා දග ගම් කියලා නින්දගමන් කියල ඒ හේතුව හිදා ඒකත් එක්ක බැරිිච්ච පිරිසකුත් ඉන්න. නින්දගන්නෙක් ති මැ අත්තර දුවපට මේමත් එක්ක මේ අරගෙන බැලුව මහා විශාල සංස්කෘතියක් මහා විශාල අභිමානයක් මේ රටට ලැබිලතිනව ශ්‍රරිදල්දා වහන්සේ නිසා සහ දළදා මාලිගාව නිසා හිති ඒකත් එක්කම තව දළදා වහන්සේ වැඩහිටින කුටියට තියවා රජමාලිගාව එක පැත්තකින් තියෙනවා ඉනකට මේ මිනිම ජයරූපය ඔබෙද දාගන්න පුළුවන් එන්නේ මගුල් මඩුවහඳන්නවා ඉසර අතිතයේදී රජවර භාවිතා කරපු මගුල් මඩුව දෙම මේ එකක රජුර දැ ස කමසි රජරත පතිරපු හැදුව එකලා කියන්නේ ඒ වගේ අනික් රජවරු එකෙන එහෙම හදපුුව තියනවා දළදා මාලිගාවට ආසන්නම තමයි තියෙන්නේ රජගෙදර තියෙනවාඉස රජ මාලිකාවක් එකත් එක්කම මගුල් මඩුව තියෙනවා. මේවා හරි යිතිහාසිකව පුදුම විදිහට රැකගත යුතු ආයි නැවතා අපිට ගොඩ නගන්න පුළුවන්ගෙන ජාතියේ දේවල් නෙම. ක තුම මේ එක තින පලවනිීමම කාරණාව වෙන්නේ.ති මර අත්තරදපුතෙම එකක් මෙන්න මේ දේවල් අපි කොහොමද මේම හඳුනාගන්න කෙනෙක තමයි වැදගත්ම දේ. තම ප්‍රදේශපා ජාතිකරමයනට සුවිශ ස්ාන හඳනා ගන්න ම අතර දුවපතු මේ මාත්‍රකාව ඇතුළතුමයි ම අරගත්තය දලදා මාලිකාර හොේ ම එක පොදුව එකක් න්න ඕන හිද ැ තමන්ට පුලුවන් මේ කාරනාව කරන්නමං ඔබට මේ කලින් කිව් එකයි. අයිතිහාසික, වටිනාකම ශ්‍රීලංකාවේ අන්තිම රාජධානය වීම මකදද අන්තිම රාජධානය බවට පත්වෙන්නේ මහනුවට කවු දවසන් රජ්ජරු එ පොඩර කලින් ශ්‍රීවික්කම රාජසිංහ රජ්ජුරෝ. එදවටදැන් ශ්‍රීවිකම රසිං රජුර තමයි අවසාන රජුරු හැබයි එයා නායකර වංශකය කියලා හඳුන්න්න නායක්කර වංශයකය කිය කියන්නේ ඉන්දියාවෙන් හිටපු ඒ වංශ ශයක් ඒ වංශේ හිටක නැතංකුලයක් ඒකුලේ හිටපු කටිය තමයි ඔය නායකර වංචිකව කියරකැන් එහෙන් ලංකාවට ඇවිල්ලා එ මෙහෙම පැවතයන පරම්පරාව. එතකොට දැන් සිංහල අවසාන රජුරුවන්නේ ශ්‍රීවීර නරේන්ඩ සිං රජුරෝ තමයි. අවසාන රජුරු බවට පත්වෙෙන්නේ සිංහල කෙනෙක් ඉදිහට ඒගේ පස්සේ තව රජරු තුන්දනය කර දෙනකින්නවා ඒත් උන්දනගින් අවසාන කෙන තමයි ශ්‍රීවික්කම රාසිංග රජු විද්දා සරසය පහලවේ. ඉංග්‍රීසින් විසින් බෞද්්‍රික් කාණ්ඩුකාරවරයා විසින් අල්ලාගෙන යන රජර තමයි ශ්‍රීවික්කම ප්‍රාසිං රජුර කියලපි හඳුන්නන්නේ හරි එතකොට ලංකාව අන්තිම රජධානී වෙන එක අතිශය වැදගත් ඒවාගේම යිතිහාක සිද්ධ ස්ථානයක් එම ඒගේම තමයි මුොදර මතක තියාගර මෙෙන මේ වචනේ. බෞද්ධයාගේ මුදුම්මල්කඩ වූ ධන්ත ධාතුන් වහන්සේ. මුදුම්වල්කඩ වූ ස්සරපුතේ රජ කෙනෙක්ට රජවෙන්න නම් දළදා වහන්සේ එයාගේ භාරයේ තියෙන්නම ඕනෙ එහෙම නොතිමුණොත් ඔහුට රජවීම සදා යිතියක් තිබිල නෑ එක තමයි ඇත්ත එට මේ දළදා වහන්සේ තමයි අපේ රටේසිංහල බෞද්ධයාගේ තියෙන මුදුම්වල්කඩායි එතනින් එහාට දෙයක් ඇත්තේ නෑ ඒක තම රත්තරන්දුුපුතේ ඕනෑම කෙනෙක් දළදා වහන්සේ වැදපුදාගන්න යන්න හේතුවත් ලංකාවට ඕනෑමි විදේශකයෙක උත්සාහ කරනවා අනිවාර්යම දළදා මාලිගාවට ගිහිල්ල ගැන්. ඇදෝල එතැනග හැසිරෙන්න්න පුළුවන් ඉදිහකු තියෙනවා ්‍රෝධෝනෝ නිතිදිහ මෙ කරන්්ඩු කරග ල්ලුරගන කෑගහගෙන යන්න බෑ දලදා මාලිගාවට එක සුද්ධ භූමියක් ඒ නිසා ඒ බුම් භූමි අපි හැසිරෙන විදිහකුත් තියෙන.තමයි රත්තරන්ඳුවපුතේ ඒ ඒ හේතුව තමයි අපේ බෞද්ධයාගේ තියෙන මු මල්කඩ තමයි ශ්‍රීදල්ධාතු දංන්ශධාතුන් වහන්සේ. විශේෂලක් ලක්ෂණ මිදලදාමා ලිගාව තිබෙන. අලංකාර පත්තිරිප්පුුව පත්තිරපපු මං අර ඔබට පෙන්නපු ස්ථානය මේ අද දවසත් මේ පත්තිරප්පුුව නැත මෙතරන තියෙන්නේෙත් පත්තිරුප්පුව මේ දෙකේම අපිට දැකීමේ හැකියාව තිබෙන්නේ පත්තිරුප්පුව එක තමයි හරි අලංකාර සවිශේෂී නිර්මාණය.ඒවගේම තමයි එතන එඩියේ ඉදිරියේ තියෙනවා දයාගල්. ද අතීතියේ දන භාවිතා කරල තියෙන්නේ යුද්ධයක් එනකොටඉතන්දි රජයට ආරක්ෂාව රජුට ආරක්ෂාාවීම සඳභාධක නමු අද වෙනකොට්ට ඒ ලස්සන දළ වහන්සේ වැඩහිටින්න දදා මාලිගාවිතය අලංකාරය වැඩි කරන්තමයි ද දිය. මේ අගල් හදලා තියෙන් ඉපැරණි ලි කැටය මේ ඉපැරණ ලි කැටයම මය අත්තරන්දපුති මේක දකින්න දරදාවා ලිගාව ඇතුලෙත් තියෙන් ඊට අමතරෝ මංර උබට කිව්දී ඒ තමයි මගුල් හ මගුල් මඩුවේ මගුල් මඩුවේ සෑම දෙයක්ම හදලතින ලි කනුවල ඒ කැටයම් වහලේ හදල තියෙන විදිහ ඒ ඒවා හරි සවිශේෂී නිර්මාණ ඔබ හලතියන ඔබ දන්නවනේ අපි මීට පෙර කතා කරපු අනෙක් ස්ථානයන් නොලට වඩා සාමාන්‍යෙන් දළදාමාලිගාවේ මේ මගුල් මඩුවත් ඒක සුවිශේෂීම ආකෘතියක තමයි හදල තියෙන් එක හරි ලස්සන විතරන්න මේ ඒ කැටයම් කවරු නිසිංහ කරාධ කියන කාරණාව පවා හිතන්න පුළ බැරි මට්ටමට නිර්මාණ කරලාතිෙන්. ඒවගේ ත දලම අලිගාව ඇතුළේ ාව දාදුන් වහන්සේ වැඩ සිටින තැනඒ ඒ අවට තියෙන ලී කැටයම් ඒත් එහෙම සුවිශේෂීම නිර්මාණ එකත් හරි වැදගත් ඒළඟත් තමයි වැවමකක්ද නොර්වැවද බෝගම්බරම වැවද බෝගම්බර වැ. මේකට නෝර යව කියල හැමෝම ඉසර වරද්ධගන්නවා නෝරැව තියෙන්නේ කොහෙද. අනුරාධ පුරේ තියෙන්. නෝරයවතින අනරාධපුරේ මේක තියන්නේ බෝගම්බර වැෑ. මේ අප රගෙන බලෝත් එෙම තින හට නවංස්කෘතික වටිනාකම අප රටේ තියන සුවිශේෂම ලක්ෂණය තමයි ඒ දළදා වහන්සේ එක්ක බැදිච්ච සංස්කෘතික ලක්ෂණ. රතරන් දුවපුති මේ ඒක මේ සංස්කෘතික ලක්ෂණත් එක අපි අරගෙන බැලුවොත්ත හෙම පලවෙනි දේ තමයි මේ කියන ඇල ඇසල පෙරහ මයි රත්තරන් දුවපුතේ ශ්‍රී ලාංකික බිමේතියන අන්‍යතාවේ මමට වන හො මතියක ශ්‍රීලාංකීය බිමේතියන අන්‍යභාවේ නැත්තං අනන්නත්ත ලෝකයට කියල දෙන්න පලවෙනිම තැන සංස්කෘතික මංගල්ලේ වෙන්නේ කියන ඇසල මහා පෙරර. උද්දට මතකතිය ගන්න එක. ඇසල මහා පෙරහැරේ තමයි මේ රටේ සංස්කෘතිය මුල්ලේ දලා අගවෙනකම් පෙන්න්නන්. මුලින්ම ගමන් කරන්න රන්දෝලි මහ පෙරහර ඊළඟට දැමීට පෙරතිී බති ට පෙර පෙරහැරවල් ගන්නවත් තියනවා දේවල් පෙරහර වවෙෙන යවා කුබ්බල් පෙරහැර වන්නම යනවා නේද එහම මෙහම එහම එහෙමෙරහැවල් තිවවාසාන දින තුනක් විතරගේ කාලයක් ගමන් කරන්නේ මේ ඇසල මහ පෙරහර එක මුලිම ගමන් කරන කවු්ද රන්දෝරි මහ පෙරහර රන්දෝලි ම පරහරරි අසාන්ට වැඩ නව වැඩහිටිනවා දන්ධාතුන් වහන්සේ පෞ්ගේ කාලන හිටින දුගමේ රාජ ඇතා තමයි දදා වහන්සේ වැඩම කරේ හදිසිේ නැතිව වුණ ඒ ඇතවත් අපේ රටේහෙම තිහාසික සතු දෙන්නකින් නො එකනේ තමයි දළදමාලිගාවට එහා පැත්තේ සංරක්ෂණය කරලා තියෙනවා රාජ ඇතා. ඒ ඇතාගෙන් පස්සේ දළදා වහන්සේ වැඩිම කාලයක් වැඩම කරවූ ඇත්රජාවෙන්නේ නැදුංගමුවේ රජා. ඇතා පවුගගේ කාලයේදී මිය ගියා ඉතින් ඒ හින්දා මේ ඒ ඇතවත් සංලක්ෂණය කරනවා පෙරටේ ඒ සවිශේෂී දෙන්නෙක් ඒ දෙන්නම ඇ සුවිශේෂී මේ දෙන්නම ඊළඟ කාරණාවතම රත්තරන් දුපතිදැන් ඒ ඒ දළදා වහන්සෙත් එක්ක බැදිිච්ච ඒ අවසාන්ට ගම් කර රදඳදෝලි පෙරහැර වනාට පස්සේ පිටි පස්සේ අවසාන්ට දවැඩ නිලිම ඇතුු සිල දෙදෙන ඉට පස්සෙ පටන් ගන්නවා දේවාල පෙරහැර අවසා පෙරහැර කතරගම නාත විශ්ණ මේ දෙවුරුන්ගේ පෙරහැරවල් ටික සම්පූර්ණය ගමන් කරලතම අවසන්කඩ මේමෑ හරි සුවිශේෂී හරි සාම්ප්‍රදායි වෙනස්වෙන් නැතිසාහ වෙනස් නොකරන පෙරහැරක් තමයි දළදා වහන්සේ වැඩහිටින රන්දෝලි මහා පෙරහැර රන්දෝලි මහා පෙරහැර කිසිම වෙලාවගද අලුතෙන් අර්වාමය ලූක කොචර නැතුන් තිබුණන ඇතුළට ගහල්ල දන්නන්නේ නෑ. ඉදි මේක බලන්න පිටරටවල්ල සංචාලිකය අපේරට එයෙනවා. එච්චර අපේ රටේ සංස්කෘතිය මුළු ලෝකටම පෙන්නන්න තැන තමයි මේ ඇසල මහා පෙරහැර වෙන්නේ. ඊළගේනකස් පාරම්පරික පැවතයෙන නර්තන කලාව මෙකත් හරි වැදගත් මේ පාරම්පරික පැවතගෙනෙන නර්තන කලාව කිය කියනිීමර් අත්තරන්දුවපුතේ විශේෂයෙන්ම උඩරට නැටු. සාමානයෙන් නැටුම් සම්ප්‍රදායන් අපේ රට කියඇති නොද තුනක් තියෙනවා මෙවා පිගිණගෙන යන්න ඕනේ ලක්ක සිව පාඩ මැතුලේ මූලිකව නැටුම් සම්ප්‍රදායන් තුනක්තින එකක් උට නැටුම පහතරත් නැටුම ස සබරගමු නැටුම ඇතකොට මේක පාරම්පරිකව පැවතරගෙනය නර්ධන කලාව. අපේ රට එහෙම පාරම්පරික ශිල්පීන් ඉන්න අද ව සිත්තින්න හිටද ඔබ ඔබදන්නවා පරණ පනීභාරතයන් නිතවෙල ගුණය වගේ අප රට මාර කීර්තියක් ගැහලදුන්න මහා සාම්ප්‍රදායි පාරම්පරික නර්තන ශිල්පීන්. මොවුන් අපේ රටේ නැටුම් කලාව මුළු ලෝකෙටමගේ හිල්ල පෙන්න්නපු. රට ආඩම්බරයක් විච්ච. ඒ දැවන්තිුන් විහිවෙනමි පාරම්පරි නර්තන සම්ප්‍රදාායන් තුල ඉදි ඇර අත්තළදවිට මේ මේ පාරම්පරිකවම දළදා වහන්සේගේ තේවාවන්න බැඳිච්ච නර්තන පරම්පරාවල් පිටිං ඉන්නවා ඒ ඒ ඒ ඇවිල්ල මුලිකෝම උටත් නැටුම් සම්ප්‍රදාඇත් එක්ක ඉතින් ඒඒ සංස්කෘතික වටිනාකම්වලින් ප්‍රධාන දේවල්ලින්ක් ඉවිදිර අපට හඳුන්න පුළමට චුට්ටක් කමඳකුම ඇස පෙරහදි කියිය ඇසල පෙරහැර පටන්ගන්නේ කප් සිටවීමින්. ක් හිටවනවා කපක් හිටවල ගහක් ගැහල්ල එක කප්ව කල්ලා එක තමයි කප් සිටුවීම කියන කාම කප් සිටුවට පස්සේ රන්දෝලි මහ පෙරහැරත් අවසන්වාට පස්ස විදිගත ගෙහිල්ලා ඊට පස්සේ අවසාන්ට රම මර්කිවේ සිර දේවල්ල එක දිය කැපීමේ අවස්සාාවට යන දියකපන්නේ ගන්නවරුව කියන ප්‍රදේශයට වෙන්න අන්න එතන දිය කැපීම කියන චාරිතවය කරන කරාට පස්ෙතමයි පෙරහැර හවසන් නිසාම අනෙන් ඇසල පෙහැර ජුලි මාසසි සහ ගෝස්සු මාසදික ඇතුරට මේ කාය තුළල දි තිබෙන සමරක්ටමක හට යන දවසුත්තන ැන එක ගෝස්තක ජුලි කියෙන මාස දෙක ඇසල මාස සහ ඇසල මාසයන පහත්ත නේල්ගේ හඩමට වෙඳ විලාවල් තියෙන. මේකත් එක තවත් ඇසරමහ පෙහරතම අපේ ලංකාවේ ප්‍රධාන පෙහර ඉරකට ම විට පෙරකිව්වා කතරගම ඉළඟ මහා පෙරහැර ඉළඟට සමන්දේවල මහා පෙරහැරවල් තුන එක දිගට පැවත්තේ නවා ශ්‍රීවික්ක පරාසිංහ රජ සිහි ගන්න දීවඩන නිලමයි. ඔවු. ඔවු එක්තරයිවිදිට ප්‍රහම කියන පුළවා. ශ්‍රීවික ප රාසිංග රජරු තමයි අවසාන රජුරෝ ඒ සිහිගන්නන්න දියවඩන නිල්ලමේ එක ැනීම නිලමේ කෙනෙක් ල ූහමන් සාම්ප්‍රදායි කෙනෙක් මේ එයා කියැනෙ අපේරටේසාම්ප්‍රදායි පාරම්පරිකෝ පැවතේෙන පරම්පරාවල් පවා මේහර හා සිහිකරනවා නැත අපිරට හිටපු ප්‍රභූුවරු පවා මේ සිල්ල දෙනමෙන් නිල්ලමවරුන්ට අරගන්නවා. ඒ ඒ සාම්ප්‍රදායි ඇඳුම් ඒ ගමන්ම ගමන් චාරිත ඇතුළ මේ සිල්ලත සාමනය අවුරුදු දහයකට වතාවක් තමයි මගේ මතකෙනි වැරදින පහෝ දහය දියවඩනේ නිලම කෙනෙක් පත්තෙන්නේ එකත් චන්දයෙන් සුදුසුකං. ගාක් බලල එහම් ඉඟට අති සිට පැවතෙන පෙරහැර සිරිත්. පෙරහැර සිරිත්පති එදා ඉඳලා මේ වෙනකම් පැවතෙන අතීට සිරිත් වෙන්නේ බන්දැක උබත් එක මේ කතා කරපු දේවල් මෙතනින් එහාට මෙතනින් එහාට අප අරගෙන බලනවා නම් ඔබට වැදගත් මටත් ඇදකගත් අනික් දේවටි ම මේ මතක්ක. මාල්ලිගේ ආරක්ෂව සඳහ ගල් ඇටි කානු පදදි ද අ අගල් කොළුණු තාපවැනිදේ ආරක්ෂිත ලෙසකස් කර තිබීමගේගේ සංදක්ෂණ උපය මාර්ග. මේ සන්රක්ෂණ සන්දක්ෂණ උපාය මාර්ග කෙර කරනීම රත්තරන්දපතේ මේක සන්දක්ෂණය කළ අනාගතේයට මේ සියල්ල රැගෙනියන්. අනාගත පරම්පරාවවල්ලට මේ අයිතියේද නොටමයෝ බලන්න දකින වන්දනාමාන කරන්න. මේදේ වල්ෙක් අත් එක්ක ආරක්ෂවසඳහ ගල් ලටී කානු පදධතිී දිය අගල්. ගොලුනු ආතාප වැනිදී අරක්ෂිත ලෙස සකසලා තිබීම. මතු පරටට පාත්තා ගැනීමට කර ඇති පාත්තා ගැනීමට කර ඇතිදේ. මේ දළදාවාන්සිත් එක්ක මකරල තියෙන දේවල්. පැරණි දළදා කරඩුව වැඩම කළ රජ රාජා ඇතගේ අනුරුවක් ඉතා අලංකාල් ලෙස මතු පරම්පොරුට දැක ගැනීමට සකස් කර තිබීම. ඇසල පැරහැරේ විිවි්ධ නර්තනංග ඒ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ආකාරයට පාත්තා ගෙනයාම. නින්ඩගම් ක්‍රමය ම රතන් දු පුතු මඟර ඔබට කිව්ව කරණාව කන්නේ නින්ඩගම් ක්‍රමේ කැන්නේ මඟර කිව. ඒ දල්දාමාලිගාවට අයිති ඉඩකඩම්. මෙ තමයි නින්දගම් කියල කියා. ඒවා ඒ විදිහටම ඒ පවත්තාගෙන යනැ ඒවා අතෑල්ල එකක් කරට බෙදලදීලා නෑ. හැබැයි ඒවා පාවිච්චි කරන අයත්. ඒවැෑම් ප්‍රයෝජනයක් ගන්න ආයත්. හැමවෙලාවෙම දළදා මාලිගාවට ගෙවන්න ඕන කොටස්සේනවා අන්න ඒවා ගෙවන්න ඕන ඒ ගෙවන කොට ඒ ලැබෙන ආදායම් එක එක දිගටම දළදා වහන්සේ එත දළදා මාලිගාව සන්රක්ෂණය කරන දේවල් මේ වියදාම් කිරීම බොහෝ දේවල් කිරීමේ හැකයාව තිබෙනවා. ඒවා ගතතා ගොඩ්නැගලි නිසිලෙස අනැත්තු කිරීමට දළදා වහන්සේ වැඩසිටින දළදා මාලිගාවට රං ආලේප වියනක් තමයි තියෙන් මේ එක යුගෝල්දි අපේ රටහිට රාජනිල්ද රාජනායකයින් මේ රන් වියන හැදවා ඉති ඒ වගේ ඒක සරක්ෂණ කරුවා ඒවගේ ඉට අතරම රත්රන්ඳ පත දදා මාලිගව පහිටි බිම විශෂය එක දිගටම කඩත් මෙ නඩත්තු කිරීම කරනන්න ඇතම් මේ වෙනකොට ඒ හරිු දතුකේ නැත්තම් මේ වකට මෙ විනාසේලාගී. ම අතරන්දූපතේ මට න්න මේ තමයි උට කියන්න ඕන පලවෙඩිමදී. මතු පරපුරට පවත්වාගැනීමට කර ඇතිදේ. මේකෙන් අපි ඉගෙනගන්න ඕන දේතමයි අපි අපි දන්න අනික්තැන් වලටත් මේ විදිට මේ විදිට අපේ පවත්වාගෙනන්න ස්ථාන සංරක්ෂණය කරගන්න. දව් එක අනි ඒවගේම අපිට යුතුකමස් සහ වගකීමක් තියෙන අතීතය හිටපුයේ පැරෙන්වා අපිට බොහෝ ප්‍රමාණයක් බොහෝ දෙ ඕවුන් අපිට පර ඔවුන් මහන්සිවෙලා දුකි දල අපි වෙත රැගෙන ඇහිල්ල තියන්. එතකොඩා අපි ග වගීමස් සහ යුතුකමත් තියනම රත්තරන් දුදුව බුතය හොන්ට මතක තියාගන්න ඒ දේවල් අනාගත පරම්පරාවට සංරක්ෂණය කරලා දෙනක අගත පරම් පරාවට පපිිය සරක්ෂි කර දින අපිදම ක බල ගහිල්ල අන්රාදුපුර පොනරු හිල්ල ගල් ැටයම් ගුඩු කරල ක නෙවවි. කොයි හරි සිතයමක් චිත්‍රයක් දැක්කාම ඒ ලියලෑන නෙවී ස්ප්‍රේ කරල නක නෙමී. තියෙ ම අතරදු පතුතය හොඳරමක තියා ගන්න මේ දේවල් අපි අනිවාරයෙන්ම මේවාපි ආරක්ෂා කරන්න ඕනේ අනගත පරම්පරට දැ මන් ඔබට කිවන්නේ ලකවරුමය අපිට විතරන්න ම වුරුමේ දදා වහන්සේ. නැතන් දළදා මාලි ගව තිය එහි ම රත්තරන් විපති අපි හැමවලෑ උත්සාහරන්න ඕන කොහොම හරි මේ දේවල් සන්රක්ෂණය කරන්න ඒ දේවල් ඉදිරිට පවත්තාගෙනයන් ඒ දේවල් කවුරුහර විනාස කරන්න හදරන ඔබට විරුද්ධවෙන්න ඕනි ඔබට අයිතියක් තියෙනවඒ සඳහා පෙනී හිටින් හේතුව ඇයි. බතම යනගත පරම්පරාවට දවල් සංරක්ෂණය කළ රැගෙන යුත්ේ තියඒ නම රතරන් දුතිි මේට පැහැදිලිවම විරුද්ධ වන්නුවනි කෞරුහරමිය විනාස කරනවානම්හරි අපි ඊළඟ තැන්ටය අතීදයේදී අප රට විශාලවසයෙන් කීර්තිය ගනීමට හේතු වූ දේ අනගතාමට මෙතර කියන්න ම මෙතරග හට අන්න්නන මූලිකමදී මේ තමයි පපුත්තේ අපේ රටට කීර්තියක් ගෙනන්න අතීතියේදී අපිට විශාල වශයෙන් කීර්තිය ගෙනනීමට හේතු විච්චදේ දවල් පලවැඩිමදේ තමයි කුෂිකර්මාන්තය අපේ රට හැදුන්නුවේ තුන්ගෙන් ලෝකයේ දිල්තුරටක් කිය නැනේ දැ අදදවසෙන් අපිහම කියන්නේ අදවසය තුන්ගෙන ලෝකයේ සංවර්ධනය වෙෙන් පවතිනරටක් කියලන අප රට කියන්නේ එහි දන්න පෙටලු දීසල ත්තව නැව ිනේද ඕ ඒවුනාට දැ මෙතන්දිකයන්න අපි අතදී දහම නෙමේ හිටී. පරදිගෝක බබලන මුත්තු ඇටේ ඒමත පBSල්ස් පෙර අපිට කිව. ඊට පෙරදිගල ෝකයේ ධාන්‍ය ගාරය පරක්්‍ර බාහ රජිරුවන්ගේ කාලයේදී. ඒ කුසිිකර්මාන්තය ඉසර කියනවා කතාවක් කියන මහරියට දන්න නෑ අනුරාධපුරයෙන් වහලට නගින කුරුල්ල කුකුලෙක් බහින්නේ තිස්ම රාමල්ලුබිට නොම කතාව් කියෙන දතාව සමරක්ටය කියන අන්රාධ පොළොන්න්නරුවේ නගහලට නග කුකුල බහින්නේ අන්ුරාධපුරෙල්ලු කෝටි දාසයක් ජනතාව මේ හිටිය ඒගලා කියන. තෝඩ මේ සියල්ලම පෙරදිග ලෝකයේ දහන්න ආගාරයක තමයි ඒත් පෙරට කිව්වේ. තට අප සම්පෝෂිත රටක් බට මේ කුෂිකර්මාන්තය අපි ලබාගෙන තිබිච්චේඒඒඒ ශක්තිය ඒ හැකියාව. ෝකයනනිකරටවල්ලට අරග ගගේ ලගකතම රත්තරන්දුවපතේ කෘෂිරමාතය එක්ක බැඳී චනනිකක වාරිකර්මාන්තය පරාක්ක හා සමුද්‍රය ලෝකයව ලංකාව පලවෙනි සාමය වැැව්මකක්ද බසවක් කලම වැැව එතකොට දැත්නම් අබේ වැැවකිල් අපි හඳු අන් රදු ප්‍රියතියයට ඊට පස්සේ මේම වැැව්කර්මාන්තය බිහිවීගෙනන්න කොට වසරජුරුවන්ගේ කාලයේදී වසබරජ්ජුරුවෝ තමයි මා දෙවන්ත වැව් නිර්මාණය කිරීම පටන්ගත් එතනින් පස්සේ අරගත්තොත් අප කලාවෙන්න පුළුවන් ඉන්නෙරිය වෙන්න පුළුවන් හුරුලුය වෙන්න පුළුවන් නද. කන්තලේවෑවෙන්න පුළුවන් මහා විශාල වැව් සංස්කෘතියක් අපේ රටේ බිහිවුණ.සාහ ඒ වැවේතියන සුවිශේෂී ලක්ෂණත් එෙක්ක. අපේ රට ලෝකයේ කිසිම රටකනෙත්තරං මේ වාරිකර්මාන්තයෙන් ප්‍රවීන, දැවන්තරටක් බව පත්නම රතරන් දු පති ඒ හින්ද අපි ලෝකයේ හැතටකද අපි රටන් ඉන්ඩියාවගේ රටවල්ලටගේල්ල වාරිකර්මාන්තය කියල දුන්න තැන් අවස්ථාවල ඉතිහාසත්ක සඳහන්න නවා හිතන්නකෝ කලාවවට වඩා අඩිහතරක් උඩින්තියෙන තිසාවැැවට යෝදයට නැත්තන් ජයගඟ හර හා වතුරු අරගෙන යන හැටඒ තාක්ෂණය සැතවූමට අගලක බැස්මක් එක්කේ යනකොට සතු හොට අගලක් කියන්නේ කියන්නේ මේ හැඩේ ගැ වතුර පහල්ට බැහැගෙන යන්න විදිහ ති මේ වගේ මහා විශිෂ්ට නිර්මාණ මහා අපිට හිතාගන්න බැරි තර මහා දෙවැන්ත නිර්මාණ දැන් ඇලහැරෙන් ජලය එන ඇලහැර ඇල හැදුවට පස්සේ අන බැන්තර පස ඇැර අමුණ තියෙනවා එතනින් හ හදලා හරෝනෝ වතුර අද දවසතම මෙ සක්‍රිය ැරත්තරද පතුති මේ කිය සෑමකම්ම සක්‍රියයි යෝ ඇල සක්‍රියයි. ඒවගේ ඇල හැරඇලත් සක්‍රියයි. එදවට දැන් එතනින් හරෝල ගන්න වතුර එන වතුර පහර දියබෙදුම කියලා තැනක් තියෙනවා. බෑන කො භාවික දී බෙදුම කියරන කද දවසෙත තිය ද බද කිය ගමාමය කුත්යවා. දැ මේ දිය බෙදුේදී ස්භාවිකව ජලය දෙපැත්තට බෙදිලය නවා. එකලක් යනවා ගිරිතලේ වැැවට. අනික්්‍යක යන මින්නේරි මේ වැැවට ම අතරන්තුපති මේවා මහා විශිෂ්ට නිර්මාණ. එදට වාරිකර්මාන්තයෙන් අපේ රට අරගෙන්ෙන තිබිච්චේ ඒ තාක්ෂණික දැනුම සහ හැකියාව සහ සංවර්ධනය වෙලා තිවිි්චත් තැන ලෝකේ කිසිම රටකගේ හා සමාන මහා දෙවන්ත නිර්මාණ බිහි වෙලා තිබු නෑ මේ කියන යුගයේ වෙනකොට අද වෙනකොට අපි පහුරගෙන ගෞගාන දුරගහි ඇත්ත මේ ලෝකයේ රටවල් එක ඇත්ත හැබයි එදා එදා සංස්කෘති අපේ රටේ තිබිච්චයි ඉතිහාසය අරගෙන යනකොට අපි අභිමානයට පත්වෙෙන්නේ යන්නේ කාරණාව ලෙක දැන් විික්ටෝරයා කොත්මලේ ජලාශය නිර්මාණය කරන්න ගිහාම ඒක සුව ඒතනම අදනකොට එතන හම්බවෙලාති නස් මේ පැරණි වැවක නස්ථාවශේෂ කොත් මලාරේ. ඇැහෙ ඔබ හිතා නකතුර මේ මේ හැම දෙයක්ම ඉතා හොඳට ලූකයට අරගෙන ගිය දේවල ලිකත්තම පෙරටේ වාරිකර්මාතය ම මේ ඔබටවේ එහෙම මෙහහි දෙ එකක් තුනා. අතරදුව පපුතේ වැව්බදදි රාජ්‍ය කියල කියන්නේ අන්රාධපුරය පොනර ප්‍රදේශන් ොල්ට පරාක්‍රම් බහ හා සමුද්‍රය හදල දයෙන්නේ ැව් පහ එකට එකතු කර අංග මඩිල්ලෙට තැනින් තුර හරෝල. තොර දැන් මේවා මහා දැවන්ත නිර්මාණ අද දවසදත් ඒහා සමාන විශිෂ්ඨ නිර්මාණයක්න ඒහා සමාන වැැවක් බිහිවෙන්නේ සේනණයක සමුද්‍රය සහම ඇතකාලනව බිහි විච්ච කුලසිහ මැතිතුමාගේ නමින් නිර්මාණය විච්ච මාතරය ප්‍රදේශය තිබෙන ඒ අනි අලුත් නිර්මාණය. ඒ දෙකනොත් තාම අද දවසත් විශාලම එක බවට පත්වෙලා තියෙන්නේ සෙනන එක සමුද්‍රය අම්පාර ප්‍රදේශයේදී. සින් පරක්ක මහු සමුද්‍රය කියන එකඒකාලේදී හදාපු නිර්මාණ. ඔබ හිතත් නො කොච්චර නිර්මාණාත්මකද කියලවත්. ඒ හින්දා. අපේ මෙ මේ වාර්කර්මාන්තයෙනු ලෝකයටට හරගෙන ගිය දේවල නික අනික්කිකතමයි දේශී වෛද්‍ය ක්‍රමෙන් දැම මේකත් එක් බදදිච ේවල්තිල් දැම්පති අප රටේ අපි හැමදාම දකින්නන්නේ දේශය වෛද්‍යවරු කිය කාරණාව දකින්නම නැතුුණනාට මේ අපිට දේශී වෛද්‍ය ක්‍රමයතම ඉතා හෙරමට ති රොබෝ නොක්ස් කියනවා මෙරට ඉන්න හැමෝම වෙද්දූ කියල කවරුක් ස්ර එහෙමය කියන ගමට වෙදරාලගෙන හිටිය අර සාමාන්‍ය අත්බෙහෙට්ටික කරලා ලෙඩේ හෝද කරගන්න බැරූනොත් තමයි වෙදරාලගාවට ගිය. අත්බෙහෙත් අපි හැමෝම දැනගෙන හිටිය. ඒකාලේ රග තිය නඇද නෑ කාරත් මේ රෝග තියෙන් ඇති අදවස දේශය වෛද්‍ය ක්‍රමවේදයන්නක බොහෝ දේවල් හොඳ කරන්න පුළුවන් නමුත්තර අපේ තියෙන විෂම ආර රටවල් ව ගැටලු හිද තමයි බොෝදේවල් අමාරු අපි කරගන්න ඇති අනිකාරර්මවතම රත් රදු පතේ අපිහුරුව තින පහසු දේවලුවට ටක්ගාල රෝගය ඉවර කරගන්න ඉති දැ මේ දේශය වෛද්‍ය ක්‍රමවේදත් අන්නේ හා සමාන ලෝකෙට අරගෙන ගිය මහා විශාල කීර්තිය සහිත දෙයක්. ඊලගික තමයි මෙන්න මේේම්ම කෙම් ක්‍රම කියලා කියන්නේ. අතීතිය ඉඳල පැවතිවිච්ච දේවල්ද මේකෙි පුති අප මේ මරගත් ොත්තහම කෙම් ක්‍රමය කියලා ගැන අපි ඔස්සර නගන එහෙම එවන එන ඇසල් ඇහි පඇටටේ එතකොට කරන දෙයක්ත්තමයි කතානොකර ගිහින් තුත්තිරි ගහක් ගලෝලා ඒක තියෙනවනේ පොඩි මේ හූරගෙන එනකොට තුත්තිරි ගහයේ තියන පොඩි ඉස්මය ඒ අරගෙන මේකි කට පියාගෙන කරන්න ඕන දේවල්ල හකා. ඉට පස නගෙන හොඳේෙන එකක තමයි කේමක් ට තමයි කියන්නේ අන්නේ වගේ තම කෙම් කියෙම තවකක් කියන්න. සමරකටේ ඇවල්ු පොඩිපොටි ඉන්නව නවා මික බොහ සරලදය. ඉන්නවා වහම සමහරත් තැංගොලම රත්තරන්දපතිේ කපුුටු නාන තැන් හම්බුවන වතුරු පාරව. කතානොකරගිහි. වතුර ටික්රගෙන අරවය ගාන්න කියර කියලා කිව්හක හොඳ එක ඇත මේක හොඳ විචි මනිසුත්තින්න නැත්තන් කතානොකර ගෙදර බත්මු්ටේ පෙනේෙනුවන් බත් පෙනෙන වෙලාවත්තිද අන්නේ වරගෙන ගාන්න කියර කියන ම මේකැන බොහෝම සරල දේව. මේවට අපිගන කෙම් ක්‍රම කියලා මේ එකක් මම කැන අපේ ඇගත් එක රෝගත් එක්. හැබැයි කුෂිකර්මාන්තයයක්ත් එක්ක කුසිිකර්මාන්තයත් එක්ක බැඳිච්ච මහා විශාල කේම් ක්‍රමතියනවා අපේ රටේ කිසිම මැස්සෙක් ගොයම් ගහට කිට්ටුවෙන්න වන්න ඇති වෙන කෙම් ක්‍රමතියනවා අපේ රටේ අතිදේ හිටපු කට්ටියම කෙම් කරන්න නොසෑ හෙන්න්න තියනවා මයි රතරන් දූවිත මේ හරි මහා ප්‍රබල දෙයක් අපේ රටේ කුෂිකර්මාන්තයයි කුෂිකර්මාන්තයයි මෙන්න මේ කෙම් කියන දෙකයි එකට බැදිිච්චය එකක් කේම් ක්‍රම කියන රමං අර කිවදවල් බෝහම චූටි වැඩක් චටි වැඩේ කරහම හරිට හරි මේක ලෝක පිරටවල්ල කෙම් ක්‍රම හැත්ත නෑ අපේ රට ම මේ කෙම් ක්‍රම කියිනිරවල් තියෙන්නේ එට මේක එක ඒවගේම තමයි ගොක්කොල කලා ගොක් කල කලාව කියලා කියනයි රත්තර දු බුතේ ගොක්ොල කලාව කියලා කියන්නේ හරි සුවිශසිය එකක් ඔබ දන්නවා උබ දැකලක් තියවා අපි හදන ගොග්ගෙඩිය ඉඳලා නද ගොග්ගෙඩිය පවා අපි හදනවා ඒ ගොග්ගෙඩියට ඕන ගොක් කොල ටිකාපය අර මොන මේ ගොක් කොල කියන්න මොනද මේ ගොක්් කොල කිය ඔව ම පොල් ගහේ නොමේරු පොල්ලත්ව හරිගත හරි පොල්ගහේ නොමේරු පොල්ලත්ත තමයි කිය ගොබය කියලා අපි කියන උඩට එනකොට අන්න එක තමයි ගොක් කොලේ කියලා පියර ගන්නක් මේ කපල ගන්නකොට මේ ගොබේ කියල අපි කපන්න නෑ එක කියන ගොක් කොලේ කියලා ගොක්කත්තක් කපන්න කියලන කිය අන්නහරි මේක එකක මට්ටමංවොලට පාටත් තියෙනවා. කහම කහපාට ගස්සරගතක් තියනේ තමරත් ඇමිගහේ යන පාටන පොල් ගහේතියෙන් රන් ඇමිලිගහේ තියෙන වෙන පාට එතකොට මේ පාටාර ගෙන තමයිමයි රත්වරන්දු බුති ි භාවිතා කරන්නේ අපිට තියෙන මෙන්න මේ කියන වැඩික කරගන්න බලස්සන කරන වැඩේ කරන. අවට අලංකාර කරන වැඩේ කරන්න අපි ගොගක් කොළ භාවිතා කරලා. එතකොට ඒකෙද තමයි ගොග් ෙඩියා පිහදනවා නේද ඊළඟට අපි අරගත් ොත් එහෙම තොරංගහනවා මේවන් ඊට මොතරෝ මගුල් ගෙවල්ලොල පෝරුගහනවා අතීතිය ඉඳලම් මේ වෙනකං මේ සියලු දේවල්. ඒ විතරන්නේ මළගෙදරක අවසන් කටයුතු පිළිබඳව සහන් කරනවා නම්. ගේ ඉස්රහා දන්න ගෙතරආවමංගල්ලයක් තිබෙනවා නම් ගහි සරහ ගොග්‍රයනක් උඩින් එල්ලලා දදේ ඒ ගොග්‍රහැෙනයි මකැන ගොක්කත් අයි එල්ලනකයි දෙකක් හෝ‍රමතක තියන්න ගොක්කත්තෙන් තමයි සරසන්ඩැක් ඒ අතීරයේ දිපපුතේ මළගේවල්ල අවසාන කටයුත්තක් මගයක් සිද්දු හම කවදාවක්ක ඒකට තොරංගහල අවසන්කරේ නෑ ගොක් කොළ ගහලා ඇැබේ ඒ වෙනුවට පාවිච්චි කරේ අර ගොග්ගහ ගොක්කත්තක් දෙකන මෙද්දෙන් පලලා එ මේ අ පාර දෙ පැත්තෙම එල්ලදානවා මේටික පහල්ට පහල්ට වැැඩලිගේ ලිලාට. ඕක තමයි කරපු ලොකුම සැරසිල්ලේ කාලේ. හේතුව මළ ගෙදර කටපි අවන් කටයුත්ේ හෙම දෙවල්ලපි කරේ නෑ. ඊට අමතර පාල දෙැත්තේ අර පොඩි 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 සැසි දෙගතුනක් කරන ඒචරන්නේ කො මේ ගොක් කොල පාවිච්චි කැල්. මෙව මහ විශාර කැටයම් කරන. ගොක්ල කැටයම් ඔබට පහුගේ කාලේ දත්ම කිව ගොක් කල කැටයම්මල පති සවිශේෂී දක්ෂයෝ ඉන්න ලංකාවටේ මිසිරිච්ච අවිශේෂම පහතරත් නැතුම් සම්ප්‍රදාඇතය එකතමයි බොහ වෙලාවලට ගොක්් කලවල නැටුම් ඒ ශාස්ත්‍රිය සහ අලංකාරභාාව දකීම හැකියාව ගක් කලාවට තිබෙන උට නටුන් ක සම්ප්‍රදාය දැකීම හැියාව තිබ ැ ඒට වඩා වැඩි පහතරට දැකීම හැකියාව පිට තියෙන ඉති දැ මේ ගොක් කල කියන්නෙත් එහම වෙනම කලාවක් ඒක පුළුවන් වෙනම කට්ටයන්නේ හරි සුවිශේෂී දක්ෂ හැකියාව යි ලී කැටයම් ස ගල් කැටයම් අප ලීකටයම පරගෙනවලොත් ලංකාවිතරමං අපි දැන් මට පෙර කතා කරපුූ තැක්සිියල්ලත් ඉළඟට ගල් කැටයමර රගත් තොත්හෙම උත්තරා රමණතන් ගල්්‍යාර ඉදලිරගෙනවලොත් මෙහට ගල් කැටයම් අපපු දුම විදිරති පෙරටේ ලෝකයට අරගෙන ගිය තැන් ඊලගෙවා විගන් මැටි පල්ප් වගේ දේවලනි කළ අලංකාර බාන්්ඩ සහ උපකරන මෙම දැකීම හැක අවත් අපට තිේනොද නැද්ද තිබෙන. අනිෙක් එක තමයි මෙන්න මේ දේශීය ආහාර. මෙ දේශී ආහාර පිළිබඳවත අපි හිතන්නෙමන නැත්තේ. අලවර්ග ඒළඟට දේශීය පලතුරු වර්ග මේමගේ මහන් වු සෑහෙන ආහාර කලාවත්තේ. අපේරට ආහාර කලාවදයැන් බොහෝ දෙනාට අමතක වෙලාගේ. අපි ගණන් කරල බලන්න අපි දන්න පලතුරු ගාන කොච්චර කියා න කරල බලන්නක අපි දන්න එලෝලු ගාන්න කොච්චරද කියර ගනන් කර ලබන්නකෝ අපි කන්න කැමති වංජන ප්‍රමාණයක යද කියලා අපි කන්න කැමති අපි දන්න අපි කන්න කැමතිනේ අපි දන්න ගනන් කල බානමයි රත්තරන් දුවපපුති ත අපි ගන්න කැමති ආහාර වර්ගටිකාරගෙන බලන්න රද මේ මේ සියල්ල අපරග ැල ුවොත්ම රත්තර දූපතති හොඳ මටකතියා ගන්න අපේ රටේ තරග හාර සංස්කෘතිය අඇතිබිච්ච ලෝකයේ රටක් නැතු ඇද. දිවිධ විවිධ ආහාර වර්ග ආහරයට ගත්තරට කැමේ දේශී ආහාර වර්ග. එදකොට දැන් ඒ සංස්කෘතිය සම්පූර්යම ඉංහලා ගල්ල. ඒවනට අපට චීනක ආහාර ඉතාලි ආහාර ඉන්ද ආහාර මේවතමයි අපි පස්සෙන් දුවන්නේ. ඒකාල මෙම රෝග න දැ අදනට හමෝට රෝගත ොද අපි හැම මාසේ වගේ දවලට කනමුු අපේ දේශය හාහරටාව අපිට අමතක් වෙලා අපි දන්නේ නැති වෙලා අපි ලන් රච්චා මේ ශාන්තිකර්ම මන්ෙන මෙිතන්ට පොඩ්ඩම්මට එ නොනකම තියෙනවා ශාන්තිකර්ම අපි අරගෙන බැලෝුත්ම රත්තරන්දුව පුුතේ ශාන්තිකර්ම අරගෙන බැලූත් කෝබයක් අංකාරය සහ ගම් අඩුම මේ දෙක් ම වංකරලම මේ උපට දැම මේ කොහොබායක් අංකාරය කියලා කියන්නේ උදරට නැටුම් සම්ප්‍රදායන ප්‍රධාන ප්‍රධානම සාම්ප්‍රදායි මඩුවක් නැත්තන් අපි අරගෙන බෙලුවොත්තේම ඒගොල් අඟ තියෙන ප්‍රධානම ශාන්තිකර්මයවාට පත්වෙෙන්නේ කොහොවායක් අංකාරයයේ උඩරට නර්තන සම්පටයි. ඒවගේම තමයි මෙතනින් අපි අරගත්වොත් ගම් මඩු හදෙවල් මඩු ඊළඟට සූනියම්යාග මේමගේ මහා විශාල නැටුම් සම්ප්‍රදාය ශාතිකර්ම රාශියයක් අපිට දැකීමේ හැකියාව තිබිෙන කොේද පහතරත් නැටුම් සම්ප්‍රදායි. දැ මේක දෙකක්නේ උඩරත් නැටුම් සම්ප්‍රදාය උඩරට සහ ඒ ප්‍රදේශයනෙක්ක බෙදිච්ච නර්තරනම්පදය උඩරට නැටුම පහ උඩරට බෙරය පහම වෙස් නැට්ටවා. පි කින්න යෙන ඒතාමම ප්‍රධානම සංකේත දෙක. එරලට පහරනට ද පි දකින්න තියෙන පලවිනිීම දේතමයි. පහතරට බෙරය ඊළඟට තෙල්මි නැට්වුව ආසා දෙවල් නැට්ටවාගේ කටි ඊට අමතර වෙස් මුහුණු නො සෑහෙන්න භාවිතා කරලා කරන. නර්ථනයෙ කැනෙද හට සන්නය වෙන්න පුළුවන් ඔය සන්න එක්ක මැදිිච්චෙව රට යකුම වෙන්න පුළුවන් මේ වගේ දැන් වෙස්මුණ සරල වෙස්මුණු සරල වෙස්මුණු භාවිතා කරලා කරන එවතියෙන්නේ උඩත් නැටුම් සම්ප්‍රදයි බොහම කීපයයි. සොකරි වගේ නැටුම්මල්ලද සොගරි වගේ ශාතිකර්මනල්ද. තමයි බොහොම පොඩ්ඩක් භාවිතා කරනවා. මුහුණු හැබ එක එචර ාවිතා කරන්න එකක් නැත දෙන්නට විතරයි භාවික දැක් ඔබ තේරුන්ගන්නමහා විශාල දෙවල්ටක මම මේ කෙට් කෙට් කෙටි කර මේ ගී කියයන් ඒගේ මම පෙරටපුතේ ජනගී ජනැටුම් සහ ජනක්‍රීඩා මේවත් අ ලෝකයේ තියන ලෝකට රැගෙනයන්නේ විශිටය විදි අපි අරගෙන ගිය තැන්තම මින්න මේවා එතමයි ජනගී ජනනැටුම් සහ ජනක්‍රීඩා ද ඔබ දන්නවා ජනක්‍රීඩා අරගත් ත්‍රරාශයත් තියෙනවා ජනගී අරගත්වො විශේෂයම පතාල් නිලුම්කවී පැල්කාවී පාරුකාවී, ගොයම්කවිී කමත්කවි කරත්තකවේ පන්විලයකවි ඔලිදකවි වාරම්කවි මේ වගේ රාශක් තියන අපි ගාව කවිවර්ග. මෙව තමයි අපේ රටේ දේශීය අපේ රටේ දීන දේශය සංස්කෘතිය සහ අපේ උරුමය දැ අප නැලවිලි ගීවල ඉඳල පටන් රගත්ත හම තුන්සරණය කවිවලට එනකම් රත්තරන් දුවේපුති අපි කොච්චර කයිවර්ගයක් අපි දන්නවත් ගීත වර්ගයක් දන්මදැන් තුන් මේ තුන්සරේ තුන්සරණය කවි කියන්න අපි සිරිපාදයනකොට හිතන්නකෝ එතන්ත විතර අපි කවිකිවේ තුන්සරණය කවිකිව්ව. එතකොට අනි පැත නැලවිලි ගීත. නැලවිලි ගීත පටන්ගරගත්තේ අපේ රටේ නැලවිලි ගීතතිය ඩැන් ඔසලියගේ රට කියියෝත් බේබි රයින්ස් කියල ජාතියක් උගානනේ රටවල්ලල ඇදමපියන් අප රට එෙම නෑ දොයි දොයිදයි දයි බා බයියි යි යි බා කියලා අප රටේ පටන් කරගත්ත එදාඇදලා අපේ රටතු තිබිච්ච කවි. මෙව තමයි ඔබත් මමත් අපි දෙන්නම හලා ැු හරියට හරි මයරත්තරන්ද ෙැක් ඒ අනි කටවල බට රටවලට ම ෙ රයිහිම්ස් කියල ජතියක කොල ෙ අප වතම යතිබුණ අපි නැලවිලි ගීතේ දායන ල අපි භාවිතාක් කර අතීය හිට පච්චයම්මාගේ සිත මේ දක්වා එන්න සීරදනම එක භාවිතා කරද නැද්ද භාවිතා කර අපි ලස්සරට ගායනා කරන එක හගෙනතු දුගඩා දරුවෝ පොඩිකාලේ ඔබත් මමත් අපි ඔක්කම නිදා ගත්ත අපි ට අලුතෙ යි හරියට හරි නැලවිලි ගීත කියල දෙන දෙන්න අම්මක් කියපු ගවි අපිට මතකයි හර්ගතහරි. එතකොට ඒතමයි අපේ ජනගී ජනට ිරන වලූපත මටට වෙනස් මේ සම්්‍රදායින්නටුම් අපට කියන්න අමතක විච්ච. කෝම අයක්කාරය ගම්මඩු ගැන අපි කතා කරනු අනි පැත්තෙන් මංගරණටුන් කිරිමඩු වගේ දේවල් සබරගමනටම් සම්ප්‍රදාය පැත්ව වනා. සම්ප්‍රදායන් දෙකයික් මංකවන සබර ගම කියන ප්‍රදේශය රත්නපුර සහ සමන්දේවාලයත් එක්ක බැදිච්ච ඒ සංස්කෘතියක් වෙනම තිබෙන ඒ නැටුම් සම්ප්‍රදායට අපි හැඳුන්වා සබරගම නැටුම් සම්ප්‍රදායකර තර ඒ සබරගම නැතුුම් සම්ප්‍රදායධ මර අතරදු ුති ඒව භාවිතා කරේ දවල තමයි ප්‍රධාන බාණ්ඩය බෙරය දවල එතකොට මේ දව්ල භාවිතා කර තම ඉතන්ද ඔුන් නර්තනේදී යදදුන ඉතින් ඒක ඒ ඒවා ඇති බිච්ච තමව කිරීමටු ඒ වගේසාම්ප්‍රදායි සන්න ශන්තිකර හරි දෙමල් කර පරනි පොඩ්ක් කියමේ ජනටුම් කියනකට අර අරකිව නැතුුම් සම්ප්‍රදයන් තුනත් එක්ක සම්බන්ධයි තමයි. හැබැ එතනින් එහාට ගියවා. මොනවාදේ තනතනන්ද නතන්ද නන තතන තනතම්ද නන් මොනවාදේ අහසට පිමිනාඒරංකලේයා ඔයම තමයි නැතුුම් පට. මොනවාද ඒවට ලැි කියැන ජන නටුම් කියලා ොවාවදුලු කල කුලු පන්තේරෝ මෙන්න මේවතමයි ඉපුුතේ අපි කියන ඒ කාලයේදී භාවිතතා කරපු ජන නැටුම්. අද දවස නො මෝල්ගස් නැටුම්වලල්ට එනක් මහා නැටුම් සම්මරණ සවරන්න නැටෝම් නේද කුළු නැටෝම් මේ ගායනාවන් එකින් එකට එකින් එකට එකින් එකට වෙනයි. ඒඟට දැන් අරමකෙක්ේද. තන තනතන්දේ එක උබවගේ තන තන තන්දේ නා තන්ද නාන නාතදනන ඒ එතකට ඒ ලී කෙලිවලටත් එහෙම තමයි. බැක්් එකින් එකට එක එකට වෙන සිච්ි මහනතුුම් සම්ප්‍රදායයක්න ා ජන නැතුුමත් තිර ඒ ජන නැටුම අන්න අර කුමරෙන් ගොඩ ආපු. ගොයම්ටි කපලාීීටික ගෙටගත් ගොවියා අන්නරකකාමතමයිම රත්තරන්දුව බතේ මේ නර්තනය හිති යෙදනේ කවද යෙදුනේ වැඩිපුරම යදුේ ඔවලා මයිති අඩිතියාගෙන ලස්සන්ට බෙරගහගෙන ටග කන එක උරට පහතරට මේම්පදයන් දෙකටම ඉති නැති තුනටම ඇති නැති ඒ ඒ සියල්ලගගේම පෝෂණය වෙච්ච ජන නැතුම. ඒවා ගතමයි ජන ක්‍රීඩා. ජනක්‍රීඩා අපි රගත් හම නානාප්‍රකාර ජනක්‍රීඩා රාසිියක් අපිට දැීම හැකියාව තිනොද නැද තිබෙනම රත්තරන්දුපත පුදදුම තරං ජනක්‍රීඩා රාශියයක් අපිට දැකීමේ හැකියාව තිබෙනවා පේරටේ. එහෙම නැටුම් ජන ක්‍රීඩාවන් අද දවසෙනකොට ඔලින්ද කියන්න පුළුවන් පංචදැමීම කියන්න පුළුවන් නෙද. අපි කියවන එලුවන් කෑම වෙන්න පුුව මේ බෑන්නකො එලුවන් කෑමගේ කරගත්හමඒ ගායනාවෙක් ඉකට මේ වර කෙලිය මේවර කෙලිය කෑනම කක්ද ඇයි කවි කියීති නොවද මහ මේරක ෙල ව හොබුන්ට පොට්ම මේ අතර දුරු තුල හොල බන් තම වගේ ම විශාල දැන ජන ක්‍රීඩාරශයක්ක්තිම දැන් අදවසනටි ජන ක්‍රීඩාවන් කෙ වැඩිපුරම හිතතානන්නේ සිංහලුත් අරුදත් එක ැත සූර මංගලත් එක කොහැරිවිට අලුත්ත අුරුද්ධ තුළ දකි නේවනේ න. ඇ දැන් ඒවාම ිර නේව ද අලුත්තෙරාහිලට ඩිකරේට් ල දෙකරන් ලස්සන හ නැගීම නේද. වගේ හොඩක්කේ වතියෙනවනේ කොට්ට පොල පොරගොටත් හැබයි දේශීය එකක් ඇතු දැන්. මේමට අමතරෙවතිර දැ පිටින් ඇවිල්ලා පිටක්ව විච්චේ හැබ වවිති ආරගන්න බෑවිට පැරණීසාම්ත්‍රදායි ජනක්‍රීඩාවල් කියෙල් දැන්ක් ඉස්රගේවල එක තුන්න හම ගල්කිරීමේ ගල් කරනු ගල්කිරනවා එකලකෙන් මෙහම ල් පහයක් කරන්න උඩර දාල එකක් කල්ලනවා අ අතේ මේ පැත්තල්ලන අනිකා ඒක අයි විමින්ති අනි එකකාලනවා විිමතින පහයි කවල්ලා උඩින් වැට්න කල්ල ගන්න හරි ලොකු වැඩ තියකකාරේ අච්චය පමලසිගේල හම කෑ ගහන හස්සෙරකටහම ගල්කිරන්න පා. උ රාසිගේ හෙවනැල්ලත් ඇතිනෙනැකිර නොහම කියන ඇති දෙද ඕහගේ දවල්තන් මේත් ජනක්‍රීඩ පැරණි සාම්ප්‍රධයේ ජනක්‍රඩ හරි රසවත් ඉති මේවත්පුතේ අපේ රටේදිවිච්ච සවිශේෂිසා ලෝකයේ අනික රටවල්ලට අරගෙන ගිය දේවල්. මේකතමයි ඉලක වැදගත්මදේ වෙස්මුහුණු කලාව ලාක්ෂාහා පින්තපිත්තල නිර්මාණ මේ වෙස්මුණ කලාව ම මීට පැරත්වපට කිවා ලංකාවේ එහෙම සුවිශේෂී ස්ථාන කියීපයක්ත්තින වෙස්මුණ කලාවත් එක් අපි කතා කරන ගොට පලවිිනි දේ තමයි අම්බලං ගොට කියන ප්‍රදේශ සහ අනික පොකුණුට සහ ඔල බොඩුව කියන පම්පරාවල් මේ මාර්ගෙන පෙල උත්තිම සම්ප්‍රදායි නර්තන සම්ප්‍රදායනක්ක බැඳිච්ච සහ හරි සවිශේෂී වෙස්මුහුණු කලාවක් තිබෙන ප්‍රදේශය. ඒවගේතුමයි මේ පිත්තල නිර්මාණ සදාහරි ප්‍රසිද්ධයික් කොහෙද මහනරේ මහනුවර පිළිම තලාව කියන ප්‍රදේශයේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානය ඉදිර පුතිමය මතක තියාගන්න ඕනෙකද මෙතන අම්බලං ගොඩ අප අරගන්නව රූකඩ කලාව සහ වෙස් මුණු කලාවට. එතකොට අනිපැත්තෙන් අප අරගන්න ගොට පිත්තල කලාවට ලංකාවේ ජ ප්‍රසිද්ධම ස්ථානවලින් එකත් තමයි පිළිම තලා. මහනුවර. එති ඒවගේ මතාවේ ලක්ෂා නිර්මාණ කිරදේවල් මේ මේ හැමි එකක්ම, අපේ රටේ තියෙන සුවිශේෂි දේවල් ඉළඟට ඉඩී තල් පොල් ඉරට පන්නිර්මාණ මේ වගේ අපේ රටේ මහ විශාල නිර්මාණ රාශක් තිබනව රදාවඩුන්න එවගේම ්‍යාපනයේ ප්‍රදේශයට ගිහාම තල් කොලේ අරග දැන්. ලංකාවේ මේ ඉන්න ප්‍රදේශයන් නොල ඉන්න මිනිසු කැනෙ තල් ගහන් නොමැති ප්‍රදේශයන් නොල ඉන්න හැමෝට පොල් ගහ තමයි කපරුකවෙන් පොල්ගහයේ ප්‍රයෝජනයට නො ගන්න වූ කිසිම කොටසක් නෑ. ො බොඩත් ප්‍රයෝජනයට ගන්න. අහර හදා ගන්න පුළුවන් ඒක හඳල. පොල්ගහේ සෑමක් දෙයක්ම ප්‍රයෝජිල ගන්න පොල්ලත් අර ගත්තත් අතු පොල්ලත්තක් හරියට මඩේ දාලා අරගෙන ඒ ගොතලා වහ හලියලියලා ඒක වේරලා ගෙවල්ලොල වැස්සෙන්ම්බේරෙන්න්න භාවිතා කරන පොල් කටු අටගත්තොත් හැන්දට ගන්න පොල් ගෙඩියේ මදය අරගත්තොත් කිරිවලට ගන්න හනස් සහම් වුණොත් භූමට්ට හම් වුවුණොත් අපි මේවා ලිපේදාන කඳාරගත්තොත් ීට අපි මෙවා භාවිතා කරන පරාල සහ බාල්ක විදිර අපි හදාගන්නෝ ගෙවල් වල හෙවිරී කරගන්න එහින් දමි මට කප්රුක කියර ද භාවිතාරන්න පොල්ග එදකොට එක අනි පැත් අප යන ගත්හම ඒකමොතමයි භාවිතා කරන්නේ තල්ගහ ඔය අන්ර ්‍යාපනය මඩකලපුුව මෙන්න මේ කියන ප්‍රදේශයන් සහ හම්බන්තුට කින ප්‍රදේශයන් වොල වැඩියම්ම භාවිතය ගොලට කප්රු කහ සමාන ශාකයේ බවට පත්ෙන්නේ තල් ශාකයේ. මෙෙනේ තල් සාාකයේ තින විශසෂ රක්ෂණත් ඒ විදීම තල්ගේ ඩියගන්නවා තල් මුලහද අරගන්නවා තල් කඳබර් ප්‍රයෝජනයට ගන්නවා තල් කිරි හදනවා බොහෝ දේවල් සෑ තල් අත්තා අරගෙන වැටක් විදියට හදාගන්නවා ගෙවල් ලොල්ට හෙවිලි කරනවා මේ වගේ පතිේ හැම දේකටම තල් ගහ ප්‍රයෝජනයට ගන්. ඒවගේමතම මේ ඒවා භාවිතා කරලා භාවිතා කරලා බොහොම නිර්මාණත් කරනවා ඒ තල්ගහත් එක බෙදිිච්ච දේවල්. ඊලට මේ පොල්කටුවරගැෙන විලුත්තම ඒවත්ඒ හා සමානම දේවල් අපේ රටේ තිබෙන ජාතික උරුමයන් රැකබලා ගැනීමෙන් හා ඒවා ආරක්ෂා කර ගැනීමේ රටට සිදුවන යහපත මං ේටික තම ඉළඟ වැදගත්මදී ජාතික උරුමයන් රැකබලා ගැනීමෙන් හා ඒවා ආරක්ෂා කර ගැනීමෙන් රටට සිදුවෙන යහපත තව රටේ අනන්්‍යතාවේ ආරක්ෂාවීම රටේ යානතාව ආරක්ෂාාවෙන. ඒට කීර්තිය වටනාකම අගයක් ලැබීම ඒවට කීර්තියක් වටිනාකම සහ අගයක් ලැබීම මේ මේවා සරක්ෂණය කරගැනීම ආරක්ෂා කරගැනීමෙන් වටනා දේක සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කිරීමට පහසු වීම මානසික සුවල් ලැබීම මානසික සවයල් ැබෙන මකද අපි මහා වේගවත් ජීවිතයකට අපි ගමන් කරන්නේ නෑ මයිරත්තරන් දපති සංකීර් ජීවිතයකට අපයන්න සරල ජීවිතයක තම පියන් සංස්කෘතික වටනාකම දිනෙන් දිනඉහළයා මොකද මේ අතීතය අප අරගත්තයේ සංස්කෘතික දේවල් අලුතැන්ා පහුව අපිට නිර්මාණය කරන්න බෑ.ඒවා අවුරුදු ගානක් යිතිහාසිකව ලංකාේ ගොඩ නැගකිච්ච ේවල්. ගොඩ මේවා පරම්පරාවෙන් පරම්පරාට පරම්පරාාවෙන් පරම්පරාවට අපි ඉදිරිියරණැෙන නැතම අපේ යුතුකොම සහ වගකීම වෙන්නේ. හේතුව මෙවා විනාස කරන්න අපිට අයිතියක්ත්තියනවද ඔබ දන්නවාද සීගිරිය කැටපත් පවුරේ අතීතයේ හිටපු මිනිස්සු තමයි ඒක කවිලිව්ේ කැටපත් පවුර වුණේ තරන ඒ හින්දන දැන් යන කට්ටිය වාහනවල අංකලියලයනවා දකර දනවද අනුරධපුරහම ගම සමරක් ගල් මෙවවාන්න ලිය න වාහනයන්ගේ ඇත්තන් ටෙලි ෝන්න්කේ දුර කරගේ ඇ මෙ වැත් තීර කාටක්. කාඩක්ක වැඩන්නේ යට අරවා විනාසේනව දැදද විනාසේෙනවා ද අයි ඒවා හදන්න පුළුවන්ද බෑ කුරුටුගේ රාශියයක් ද මේකොට කියවල අවසන් ඒවා පොත්තුලට අරගෙනත් අවසන් මේ වනකොට මේ අපේ රටහිටු පඩිවුර දට ඒමත්ත මතියෙන කොට අපි ගිහින් අන්නර වැඩේ කරම ඔබ හිතන්නක ලා දමුල්ල වගේ ගලට නැක්ගොත් එහෙම ඒ ඇවුඩ වාහන අංකිරට තට එිලිෆෝර්න් අන්කිර විකාර වැඩ නේද න ඒක තවන් කැනෙ ඒවැන් අප රටවල් ූකද වෙන්න මේ විනාස වෙලා යනෙ. හිති මේ සංස්කෘතික වටිනකම දින දි ඉහල අන අපි නොවත්වන්න බෑ මොකද ලෝක අනෙ කරටවල්ලට නැති සවිශේෂ දවල්ික ක අප රට දිර අඩික අනෙක් ෝකන්නොට මේ සංස්කෘතිය හුගක් වෙන. රපයංස්කතිය වඩා මේ සංස්කෘතිය ඉතාම වෙනස් නමුත් ආයනු සහහින්දියයානු සංකතිය ලි පරදු පපේ අපේ පොඩි යම් ඥාකන් තිරුත් අපිහි හම හිතපකක් තියන දෙගොල්ලො සහ සම්බන්ධයි. නමුත් යුරෝපයරට කරගෙන වෙලෝ ලොකු ඉතිහාසනය අපි ඇමරිකා වරගත්ව ලොකු ඉතිහාසයක් නෑ ඔහු ගිහිල්ල රෙඩ ඉන්දියන්ස්ල නත්තං දකුණු රතු ඉන්දයානුවන් පන්නල ඒ බිම එහිමි කරගත්ත මිනිස්සු යුරෝපී ජාතික ඇංගලි එංගලන්තය ම එංගලන්තය ඉතා ජර්මණය පන්සේ වගේ රටවල් කට්ට ට ඒ ලොකු තිහාසික ලොකු ඉතිහාසයක් සහ ඒවය ගොඩ්න ගිච්ච දේවල් නෑ හැබ ලංකාවේමනින් අවුදස් පන්සියයක් ිතර ඉතිහාසයක් තියනති අපි මේක රැක ගෙන අ අලුදදේවල් මේ බිට ගෙනක ගෙනනෙ තම අරත්තරන් විපති තිර කිීවෙ අපි මේම තින වටිනාකම කිය ඇඉඳ වැඩකුත්න අරන්දුති අප තිහාසේ මි කිය ඉන්නෙ එක තේරමකුත් නෑ ඇැ මේ එක ැගෙන තියෙනදේ රැකගෙන අලුදේවල් ගරගෙන එක තමා අරත්තරන් ද පතේ අපිරන්න ඕනු පලවනීමදේ. එදවට මේවා විනාස කරලදානයක නෙවෙයි මේ රැගෙන පරම්පරාවට මෙවා ඉදිරියට අරගෙන යන ගමන් අරසිල්ලත් රැකගෙන ඉදිරියට යායුතුයි. හරි. ේශයදේ ජාතිකවස්සුන් ාතික උරුමය නරක්ෂාකිරීම ලක්වසියන්ගේ පරම වගීමක් කායුතුගු මක් වේ ඕොන මමදැංගය කිව්වේම. හරිද දේශයදේ ජාතික වස්සූන් ජාතික උරුමයන් ආරක්ෂා කිරීම ලක්වැසියන්ගේ පරම වගගීමක් කා යුතුකුමක් වේ. දේශයදේ. මයි රත්තරන් දුවිපති ඔබහිතන්න දැන් අපිට අද වෙනකොට අපේ රටට අත්තලාතින ප්‍රශ්නි. පෙටවල්වලින්ම සීරසිියක් යැෙන් හිටපේ කෙරපතිඵලන අපිට හුඟක් දේවල්තිය අපි අපි හිතාගෙන හිටියා නම් අපේ රටේ තියන දේශය ශක්තිීන් ටික භාවිතා කරලා ඉදිරියට යන්න දාද වෙනකොට විදුලි බලෙන්යට තියක වගේ ප්‍රමාණයන් නිර්මා නිෂ්පාධනය කරන්නේ ඉන්දන මත පිටටගේ ඩීසල් මත යොදැ මේ ඩීසල් ඇතිවිච් හැම හොතකකිදම අපේ රටේ ඉද මේ විදුලි බලය නැතුවයන්න හැබේ අපේ රටේ වටේම තියෙනෙ හම හුදක් හැම වෙලාෑම හුලං හමනො හැම වෙලාෑම අපේ රට සූර බලය හැම වෙලාෑම තියන සුර ශක්තිය තියෙන ඇති අපි මේ අපේ ශක්තිය අපි කොච්චරපා විතා කරනදක නික තමයි තිරපශී තිරැන් ඒම නොවිච හැම මොහතකම අපේරට අපි අමාරු වෙන්නද නැද්ද වැල්ල තයෙන අනේ ඉන්දයි ම ඔබට කියන්නේ සියදේශයද ජාතික වස්සුන් ජාතිකවුරුමය නාරක්ෂා කිරීම ලක්වැය සයන්ගේ පරම වගගේ මක්කායුත්තුකමක්ෙන මේවා ැගෙන තමයි පීදිරියට යා යුත්තේ මේව රැකගෙන තමයි පීදියට යුත්තේ ඒ එසේ නොවහොත් ම රතන් ද පතේ පිට වල්ින් අපි කිසිම දෙයන්න ොමි දෙෙන්නේ නෑ. එතකොට වෙන්නේ අපේත් දේ නෑ අනුන්ගේ දේ වල්ලින් අපට ය පෙන්නවෙන එක. එසේම කිසි අයකු විසින් ජාතික වරුමයන්ට කිසිදු හානයක් සිදුවනු කිරීමටත් එවැනි තත්වයන් හමුුවේ නීතියා ආරක්ෂික නිල්දාරින් දැනුවත්කොට අශ්‍ය පියෝර ගැනීමට අප හැම දෙනාට අයිතියක් ඇත නමයි රත්ත රන්ද පතිමටක තියා ගන්න ඔබ දැක්කොත් මේ වගේ දෙයක් විනාශ කරන්න නොලන් ඒට විරුද්ධ වෙන්න සහ ඒයට ප්‍රතිවිරුද්ධව කතාකිරීම අයිති ඔබට තයෙනවද නැද්ද ඔබ තියෙන සයවුවම පෙනිහිට නම එක ඔබ වැරදී මේ කරන වැඩේ මාමේ මේ වැඩය කරන්න පංකල් මේ වැඩය කරන්න පා යාන්ටි මේ වැඩය කරන්න පයි ඔොහොම කරන්න කියල එක කතා කරන්න ශුද්ධ අයිතියක් ඔබට තියෙනවද නැද ඔබට තියවා. හිදම අතරන්දුව පුතේ අපි කටපියගෙන ඉන්නගත් අපි කරන ලොකුම මෝඩකවා. ඊලගටිකට පියන්ට්ටක් ගල බොහෝ දවල් තියෙනවා වෙසක් උත්සවේයට අපිට පුළුවන් බොහෝ දේවල් කරන්නඋන බට පතුරුග සුරෙන් කූඩු නිර්මාණය කිරීම ඉවතුලන්න පෝල් කටු ගඩෝල් මැටිවැනිද ශාකපත්්‍රවැනිද මේ අලංකාර කිරීම සදාහ යුදාගෙනැතිය ආකාරයතැක යැකි විධ ප්‍රදේශයන් නොරද හද නැතල් උත් ර පැරගත්ව විස සගස් කරලද ගවල නත්තලගස් නිර්මාණය නත්තල්ගස් නිර්මාණය. මේ වගේ එක්ක් ප්‍රදේශන් වොලට විවිධ දෙවල්න රාමසාන් නිර්මාණත්වක ලියනද කුරාන වැකි. එවගේ දෙවල් පුරා. බෞද්ධ ම ක්ෂයන් ගොක්වල ඇසුරින් පිරිත් පණ්ඩට සකස්කිරීම විධ පත්්‍ර ඇරේ මගල් පෝරු උත්සවශාලා සැරසීම රුක් කලා වේවැල් නිර්මාණ. වෙස් මුහුණු සේසත් සගස් කිරීම රුක්කලාගෙරි එකක් හරි සුවිශේෂය එකක්ම ඇත කාලී නවා අප එකක් විශේෂයෙන්ම ගස්සල මුල් අරගෙන ඒ අනුව රුක් කලාවල් හදන එක. ගහ විනාසකැ ගහේ මුල් අපි රගත්තත් මෙම නදබ. ගැලවිච්ච පරණ ගස්ල මුල් ඊළඟට ඒ වැෑතියට හැඩයන් මේ දේවල් භාවිතා කරලා ප්‍රෝජනත ගන්නක තම රත්තරන්දබුතේ මේ රුක් කලාවල් නොල්දි කරන්න හීළඟකට යන්න දන්නේ අප ප්‍රදේශය පීටි පරිපාලන ආයතන මගින් සිදුවන සේවාවන් මරත්තරන්දබුතේ අපරටේ ප්‍රදේශයේ පීටි පරිපාලන ආයතන මගින් සිදුවන සේවාවන් එක උපැන මර ලියාපදිංචි කිරීම කියන කාරණාව පරිපාල් අත මගින් දුවන සේවවා ද අපිටරගන්න පුළලනික ජාතික හැදුරුන් පත් සඳහතොරතුරු ලබද. මමාවත් ගොඩනැකිරි ඉදි කිරීම කුණු කසර ක්‍රමත්ව බැහැර කිරීම ප්‍රදේශී අරක්ෂාාව පිළිබඳ සොයා බැලීම රජයේ දේපොලො සුරක්ෂිතවස්රක්ෂිත කිරීම හා අඩත්තු කිරීම මේ රත්තරන් දූපති දෙම මෙතැදිී ඔබට මේ ටික පොදුවේ අරගත්ත එකත මමම මේ කරපුදී ඔවු ඉදිරිය පාඩමත් තියෙන හරිහ සරහ පාඩමත් තියෙන ඒ පාඩමේදී අපි සම්පූර්ණම වෙන 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 වෙනම ආයතනත් එක් අපි කරනද ැද කරනවා ඒහින්දා අපි ඉතන්ට එකට කල්තිමු නේද. එට කල්තිව දැ මතකතියාගන්න ඕොන හැබැයි මෙන්න මේ වගේ දේවල් විතරක් නිමි. අපිට අවශ්‍යයන බොහෝ දේවල් රජය මගින් කරගැෙනීම සහ ර මැදිහත් වෙලා නැ අපිට අවශ්‍ය වන සේවාවන් සරල විදිර පිරගත්තොත් ව සේවාවන්. අපිට අවශ්‍ය වන සේවා. ඉති ප්‍රවාහනය අරගතු දැමිතන පිරගත්ොත් බොහ දේවල් දැකුම්ඹ උපන් හා මරල්ලි අබදදිංචි කිරීම සඳහා වෙන ආතනකට අපි අනුු පුද්ජල අපති කිරීම සහ ඔඒ ඒ අතනකටයන ජාතික හැඳනු පත් සහ ඒ දෙකම එවට අපි අන්නමෝ ඉන්නට මෙ මේව කරන්න අපිට ගමීවතන කොහෙත්ති ප්‍රාදිශලයකම් කාරයාලේ හරි එතනත් ඉන්න වෙනම ආහිතනය. ඊළඟට මම්මාවත් ගොඩනැල ඉදි කිරීම සඳහ අපිට මංමාවත් මහදනවා නම් ප්‍රාධීශ සභාවන්ම දහත් වෙනවා ඊට අමුතර ජාතික තලේ යනවා නම් බොහෝ දේවල් එතන්ද මහා මහ මාර්ග සංගතන අධිකාරිය සහ පළාත් සංගත නති පලත් මාර්ග සංගත අධිකාරීම මේවගේ ොහෝදවල්ලා අයතන සම්බඳධ වෙන. නැත්තන් මහ මාර්ග මත්‍යන්ංශය රජුවම දදිියත්වීමම් සිද්ධ වෙන. කුණු කසල මමාතු බැහැකිරීමකි ලකයන්නේ අප අප ඉන්න නාගරික ප්‍රදේශයන් එකො නග්‍ර සභාවෙන් මේ කුණු කසල බැහැරකිරීම කරන. ඇදක් කොම නගර සබාාවරගතු කොළමනකර මහනුවරගත් මහනුව ගර සභාාවට වස ගල්රගත්තු ගාල් මහ නගර සබාව. මේ වගේ ඒ මහනගර සභවහ නගර සභාවල්ල නාගරික ප්‍රදශයන් වල කුණු අයින් කරනගේ මතම අරත්තරදූදේ ප්‍රදේශය වන්්ටමෙන් ප්‍රාදේශය සභහාවන් වලිනොත් ඒ ඒ ප්‍රදේශයන් වලදී තමුන්ගේ ප්‍රදේශයන් වල කුණු අයින්කිරීම සහ ස්පිමිරයෙන් කසල කළමනා කරණය කරනවා කියලා මෙ මේ වගේ විශාල සේවාවන් ප්‍රමාණයක් සිද්ධ වෙන. මතින්න කසල කලමනකරද අපි ර ඉස්සරගේ රකුණ ුඩුවල් ටොට ොට ොක්ල ටල න්න පු හම වන්න බෑ දැම වෙන් කරලා වෙන දේවල් කරලා. ඉලට ප්‍රාදශය ආරක්ෂාව පිළිබඳ සොයා බැලින් . ප්‍රාදේශය ආරක්ෂාව සහ නීතිය ස සාමයරැකීම පිළිබඳව ඉන්නෝ ආයතනයක් පොලිසිය. තොර ප්‍රදේශය ති න් එක් ප්‍රේශයන්න වලට ප්‍රදේශයන්නොට තියෙන ංච්ච පොලිස් ස්ථාන. ඒ ප්‍රාදේශයේ ප්‍රදේශය තියෙන ඇත ඒ පොලිස් බල ප්‍රදේශය තුළ තිබෙන ඒ ප්‍රදේශයන සියලුදනාට ආරක්ෂාව සැකසීමත් ඒ වගේම ඒ ප්‍රදේශයන් වොල නීතිය ස සාමය රැකීම කියන කාරණාව දෙකත් රිජුව පොලිස්ථානයට වගකීමක් ඉදිර ගොඩ නැගෙන තිදැ මේත් අපි දන්න අපි බොහො හොඳර දන්න මේ මේ විශේෂ ආයතන්නත් එක්ක තමයි බැදිල තිය නොදැ මේ මේ ආයතන වලින් කරන සේවාවන් අපේ රටේ මේ විර ගො ගොඩ නැගෙන ජයේ දේපල සුරක්ෂි කිරීම සහන් ලත්තු කිරීම. රජයේ දේපල සුරක්ෂිත කිරීම සන්නන් නත්තු කිරීම කියර කාරණාවත් ලංකා ප්‍රාධශලේකම් කොට්ටාසවල්දි ප්‍රාදීශලයකම් කාර්යයාලවසාහ දිශවවික් ලේකම් කාරර්යාල සහ මේ වගේ දේවල් රහා සිද්ධ වෙනම්. පහත එක්ෙක් අතරලී සිදුවන සේවාන් වලුවත් තැල් කාරයල්ල මුදරමිලදී ැනීම හැකියාවල් ිපි තැපැල් කිරීම හද යපදදිජි රීම විදිලි බලහා ජලබිල් පටගේීම විදුලි පණඩේ ඇවීම උදලනොම් ඇැව ප්‍රාදිසිලේ කම් කාරල පියරගත්වොත්තුව අහනආදයම් ලපත්‍රලු කිරීම අඩු ආදෑම් ලබී පවුල් සඳහා සවෘධීද ලබාදීම ගස් කැපීමට අවසර ලබාදීම ග ගස් කැපීමට අවසර ලබාදීම ඉතවාමතරව ගස් පටවාගෙන යන්න තවතනකට ප්‍රවාහනය සඳහා අවසර ලබාගන්න ඕනේ. ග්‍රාම සේවා අමකාරයාලය චරිත සාතිකෙනෙකුත් කිරීම ජතික හැදුණු පත් සැකසීම සඳහ ොරතුරු ලබාගැනීම ප්‍රදශයේ චන්දනාම ලයකන සම්පූර්ණ කිරීම ගම්මට මෙෙන් ප්‍රදේශයේ ලේකමට අශ්‍ය උදව් ලබදීමට තියන්න. අපේ අපි ලංකාවේ ලංඟම ඉන්න කියෙන. රජයේ නිලධාරයා වෙන්නේ ග්‍රාමනි ලධාරය. මෙෙන ග්‍රාමලධාරය තුමා හෝ තුමිය ගෙම් පස්සේ ඉන්න ප්‍රාදේශලයකම් තුමා. මැර අතරන්දපතේ ගමක ඉන්නවා රජයේ නිලධාරයෙන් කීදනෙ ඉන්න එකට ලොබහිතන් එක ගමකසාමානය පස් දෙනෙක් ඉතරරි ඉන්නවා. ගනන් කළබලමුල ග්‍රාමලධාරය තුමා සමෘධී සං්‍රධන නිධාරය තුමා එළඟට සංවර්ධන ඉල්ධාරී තුමියක් ඉන්න. ආර්ථික සංවධනල් දාරී තුමියයක් ඉන්න. ඊටමතරව සෞකල් ධාරිී තුමියක් එන්නවා. ගොවි සංවර්ධනල් ධාරීවරයක්ඉන්න පස්දිනෙක් විතර ඉන්න එක ගමකට. දිම අරත්රදවිට මේ ඔවන් සියල්ලගේම භාවිතාවන ලංකාවේ අපිට වෙත. සේවාවල් ලබාදීමසා අපි එක්ක එකතුවෙලා ගම සංවරධනය කරලා රට සංවධනය කරන තැනට යනෙක්. තින් මේ සේවාවල් ලබා ගැනීමත් මේ හැමෝගම ප්‍රධානය බවට පත්ති ගමකනම් ගමෙන් උඩ හිටින්නේ ප්‍රාදේශි ලේකම් තුමා ප්‍රදේශි ලේකම් තුමාග පස්සෙන කවද දිස්ත්‍රීක් ේකම් තුමා. ්‍රී ස්්‍රීක් ේකම් තුමා තිය ඉන්නේ. එතනින් පස්සේ ඊට පස්සේ ඉන්නේ අදාළ අමාත්‍යංශල ලකම් බොරු. පෞල්සාෞක සේව නිල්දාරී මවරුන්ගේ සෞඛක කටයුතු සෑබැලීම සමුෘධනිල්ධාරී සහනධාර ලබාදීම සහ සමුෘ්දී සලා කැන ආධාර ලබාදීම ගෝජන සේවා මධ්‍යස්ථාන්ට පිහඳුන්න්නො කුෂිකරම කටයුතු සංකර්ධනය කිරීම සඳහා ගොයිජන නිල්දධාරිීවරයකි න සේවා මධ්‍යස්ථානයකුත් තියෙන් සියලුවූම කුෂිකර්මාන්තයත් එක්ක බැදිිච්ච වතුරැහැ අන කුෂිකරම කටයුත් සඳහා සංවර්ධනය කිරීම මේ හැමදේකටම තමයි රිජුව බැදිහත් තෙන්නේ. හරි මෙන මේ ගොජන සේවා මධ්‍යස්ථානගර එනකම් වෙතන්ටක අප පි අරගෙන බැලූත්ම අත්තරන්දපති අර මම කිව කාරණාව අතක තියාගන්නම එකත් තමයි රජයේ නිල්ධාරීන් මහ විශාල ප්‍රමාණයක් අපෙරටයි නො වන් මහ විශාල සේවාවන් ප්‍රමාණයක් අපවෙත ලබා දෙනම්. විශාල සේවාන් ප්‍රමාණයක් අපි වෙත ලබා දෙනවා ඒ වගේ මතමයි ඔවුන් අපි වෙනුවෙන් අපි ඔවුන්ගේ මහා සේවවන් ප්‍රමාණයක් ලබාගන්න හැබැයි අපි ගාවත් වගකීමත් තියෙනවා ඒ සේවාවන් ලබාගැනීමට යනකොට අපි නිවැරදිවයන්න ඕනේ ඔවුන් එක එකතු වෙලා කතා බාහරල බොහ දේවල් හදන්න ඕනේ දැන් ඔය ග්‍රාමිල් දරිීවරයා කියල කියන නිල්ධදරි තුමා කියර කියන්නේ අතතයේේදී ද හිටි රජවරුන්ගේ කාලෙ රගත්තොත් එහැම ගම්පතිවරු උටර තියෙනවා ඊට පස්සේ අපිෙන ආරච්චෙල්ල මුහන් දිරම්ලා එහෙමකි කිය ඉතිහාසේ සඳහන්න කාල්රවල්තෙන ඕනේ යන ඒඒ ඒ ගොල්ලන්ගේ පස්සේ එකනේ ඊට පස්සේ ඉංග්‍රීසි ඉංග්‍රීසින්ගේ පාලන ක්‍රමගේේදත් එක්කත් කෝර්ලේ මහත්තුරු ඉලාට ආරච්චිලලා ගම්පතිවරු හිටිය ඔු කාල මුර මටම සම්පර්ණය වගකීමකින කාරනාව කර ට පස දැන් පසු කාල වන්න ග්‍රමල් දරීරයා ඇතුු මේ විදිර රාජ්‍යපද්ධතියේ අපි වේතුවෙන් සේවා ලබාදීම සඳහා සූදානං විච්ච විශාල පස් දෙනෙක් අම වශයෙන්වා සේවාවන් ප්‍රමාණයක් අපිට ලබා දෙනම්. හරි දැ හරි දෙේන එතන්ට අපි කතා කර බොහෝ දේවල්. මර අතරන් දුව පපුතේ දැඟෙන ලැසි වන්න හට හටරි වෙ. ඔබත් එ හෙට ගැන කතා කරනකොට හෙට ඔබ වෙනුවේ මේ වෙනකම් ප්‍රශ්පත්තරවල තිබිච්ච විශේෂ මතකති යාගන්න ප්‍රධාන තිබිච්ච ශිෂත්ත විභාග ප්‍රශපත්‍රවල ලක්ෙසිවූ පාඩමත් එක් මේ වෙනකන් තිිච්ච සියලු ප්‍රශසාහ අනුමාන ප්‍රශ්න අපි සියල්ල හෙට කතා කර මයි රත්තරඳ පතිම මේක මතක් කරන්න හේතු තියන්නේ දන්නව දු බැයි කියල. නෑනේද. නෑ හේතු ඒ කරදන්නවා. ඔබට යම් පාඩමකහරරි මෙතන්ටකන් අපිතතාකර මුළු සමස්යයක් කරගන්නම රත්තර ද පති අපිතා කරේ. එදවට පහසේෙන්ටකන් තුනසේනය හතරසේණය පහසේනයකිනම පාඩන් තුනු අපි මේ වනට කතාරල තින්තාාව අපට එකමකතනක් ඉසිරි ලාලන අපි අන්න ඒකත් කතා කරලා අපිට පුළුවන් මේ කියන ප්‍රශ්නවලට යන්න ඒ හෙට දවසදී ඉතින්. බට ලුව පසුගගේ දවසල් විච ඔබ ගදර ිච් පොත් කියවල ඔබට කිව ලක්කසිව පාමත්තක මැදිච්ච බෝදවල් එකතු කරගෙනන කිය මෝදකෑන් හෙට එන සම්බන්ධ වනකොට අරකිව් සියල්ල එකතු කරගෙනනවද. හද හද හරි එන ලෑසින දන එට ප්‍රශපතරටක උත්තර ියන්නනත්ක බලාගර නො හරි න හරි එන සිද රද ද ක් හ . න හ හටහවස හට අපිහ සිල්ත සුද සකකිල් ර කරත්රද අයි ශිෂෂක් වෙටාක් පලක්. හෙට සවස හයේ සිට හතයි තිය දක්වා මංජුල මහහින්ද්‍ර ගුරතුමන් සග පරිසරය ආශ්‍රෘතක්තියක්ා කාරකම්. DPඩියකේන් ගනිතේ YouTubeුෝබ නාලිකාමෙන් හෝ පලේස්ටෝ, ඇප්ස්ටෝ හෝ හවාවිි ඇබ්ගලරි වෙත පිරිස DDP එඩියකේන් ඇ් එක අදම වන්්ලෝඩ් කරගෙන ලයු ලාසස් සම්ග නොමිලේ සම්බන්ධ වන්න.